right. දැන් මේ කේන්ද්‍රය ගත්තාම මම පළවෙනි භාගය විතරයි සලකන්නේ මේකෙදි. හරි. දැන් මේක බලන්න අපි දැන් මේ ලෙඩ රෝග ගැන කතා කරද්දී කියන දැන් 6 වෙනි භාගය ගත්තාම දැන් බලන්න මේකේ 6 වෙනි 6 වෙනි භාවය ගත්තාම ලග්නේ ඉඳලා 6 වෙනි භාවය ගත්තාම 6 වෙනි භාවයේ හිමිකාරය තමයි බුද. 6 වෙනි භාවයේ අයිතිකාරය බුද. නේද? පළවෙනි භාවයේ ඉඳලා 6 වෙනි භාවයට ගත්තාම රෝගස්ථානෙට අපි ගත්තාම 6 වෙනි භාවයේ අධිපතිය බුද. ඒ බුද ඉන්නේ කොහෙද? හත් වෙනේ ඉන්නේ. බුද ඉන්නේ दुष्टि बलाकोटेक्टा මෙතන තිබ්බම ප්ලැනටරි ඇස්පෙක්ට්ස් කියන්නේ ග්‍රහ දෘෂ්ටි සහ භව දෘෂ්ටි කියන දෙක මෙතන පෙන්වනවා. දැන් බුද බලන්නකො. බුද ගත්තාම බුද කෙලින්ම මෙතන පෙන්වන මේ බුද ග්‍රහයාට පළවෙන්න පේන ඔපොසිෂන් කියලා කියන්නේ විරුද්ධ පැත්ත හරිනේ හත් වෙනන්න ඉතින් 179.52 විරුද්ධ පැත්ත කියලා කියන්නේ අංශ 180. මෙතන අංශක එක වෙනසක් නැහැ මොකද 179.5 තමයි පෙන්වන්නේ මේ දෙන්න අතර සම්බන්ධය. පළවෙනි භාවයයි බුදයි අතර සම්බන්ධය තියෙන 179 කියන 180ම තමයි ඉතින් කලා 30ක් තමයි අඩු වෙලා තියෙන්නේ නේද? එතන ප්‍රබල දෘෂ්ටියක් තමයි. ඒතකොට සමසප්තම වෛරී දෘෂ්ටිය ප්‍රබලව වැටෙනවා. කියන්නේ හරියටම පොයින්ට් එකට ආසන්නව වැටෙනවා. පොයින්ට් එක උඩටම වගේ වැටෙනවා. ඒක ඉතින් අපිට බලා ගන්න වෙන බුද. මේ බුද කියන එකට එහෙනම් මේ 6 වෙනි අධිපතියා කියන බුද 7 වෙනි ඉඳලා ලග්නේ දකින්නවා. භව දෘෂ්ටියක් භාවයට වැටෙනවා. පළවෙනි භාවයට දෘෂ්ටි හෙලනවා. ඒක භාව දෘෂ්ටියක් මෙතන තියෙන්නේ. ඒ දෘෂ්ටි හෙලන්නේ කවුද? 6 වෙනි අධිපතිය. 6 වෙනි කියන්නේ රෝගියා. රෝගකාරක රෝගස්ථානයේ අධිපතිය තමයි 7 ඉඳලා මේක දකින්නේ පළවෙන්න. ඒක එතකොට සුබ වෙන්නේ නැහැ ජන්මියාගේ සෞඛ්‍ය තත්ත්වෙන් පැත්තෙන් බැලුවට පස්සේ. එතකොට මෙන්න මේ බුද ග්‍රහයාගේ දැන් බුදට පේනවනම් මෙන්න මේ බුද ග්‍රහයාගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ බුද ග්‍රහයාගේ යම්කිසි නැකතක ග්‍රහයක් ඉන්නවනම් අපි දන්නවා ඕනම ග්‍රහයක තමන්ගේ නැකත් අයිතිකාරයගේ දිනේ කරන්නේ. දැන් බුද ග්‍රහයාගේ නැකතක ඉන්න ග්‍රහයක් ඉන්නවනම් එයා ඊට කරලා දෙන්නේ බුදගේ කාර්තව්‍ය. ඒ කාර්තව්‍ය මොකද්ද? දැන් බුද මොකද්ද කරන්නේ? රෝගස්ථානේ රෝග කියන ඒවා තමයි පළවෙනි භාවයට පිරිනමන්නේ. දෘෂ්ටියෙන් පිරිනමන්නේ රෝග කියන ඒවා. බුද එනේ බුදගේ කාර්ය කරලා දෙන්නේ කවුද? බුදගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ. ඒකනේ අපේ නීතිය. එහෙනම් දැන් බලන්න මේකෙදි බුදගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ කවුද කියලා. බුදගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ බුදගේ නැකත්වල ඉන්න මෙතන චන්ද්‍රයා ඉන්නවා. ඊළඟට ඉන්නවා බුදගේ රාහු ඉන්නවා. එහෙනම් මෙන්න මේ බුදගේ නැකත්වල ඉන්න මේ ග්‍රහයෝ දෙන්න මේ බුදගේ වැඩේ කරලා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? බුදගේ නැකත්වල ඉන්න මේ චන්ද්‍රයා සහ රාහු මෙන්න මේ දෙන්නගේ උපදසා කාලවලදී, ඒ කියන්නේ භුක්ති කාලවලදී, අන්තර් කාලවලදී, මා සූක්ෂම කාලවලදී ඒ දෙන්නගේ බුදගේ අන්තරේදී රාහුගේ සූක්ෂමේදී නැත්නම් රාහුගේ අන්තරේදී බුදගේ භුක්තියේදී මේ දෙන්නගේ මෙන්න මේ උපදසා ඒකාබද්ධ කාලයන් වෙදෙනකොට මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිහෙනවා. යාට ලෙඩ රෝග ගැටලු ඇති වෙනවා. පැහැදිලිද? ඒතරෝ ඒ විදිහට තමයි අපි භාව සම්බන්ධ කරලා භාව දෘෂ්ටි සම්බන්ධ කරලා යම්කිසි දසාවලදී කොහොමද මෙයාට ලැබෙන්නේ මොන දසා මොන දසාවලදී මොන හොඳ ප්‍රතිඵල ලැබෙයිද කියලා බලන්නේ ওই විදිහට. දැන් මෙතින්ද අපි කතා කරේ රෝග ගැන රෝග කියන කාරණේ සම්බන්ධයෙන්. ඒතකොට රෝග කියන කාරණේ සම්බන්ධ එකහයි සම්බන්ධ වුණා.
එතකොට එකෙන් හය නැත්නම් හයවෙනි භාවයේ අධිපතියා බුද කියලා ආවා. එයා ඉන්නේ හත්වැන්නේ ඉඳලා එක දකිනවා. හත්වැන්නේ ඉඳමින් එක දකිනවා. ඒ කියලා කියන්නේ ඒක හොඳ දෘෂ්ටියක් නෙමෙයි. හොඳ දෘෂ්ටි හොඳ දෙයක් නෙමෙයි. හත්වැන්නට එවන්නේ බුදු හොඳ පැත්ත හොඳ වෙලා නෙමෙයි එවන්නේ. එයා ලෙඩෙක් හැටියට තමයි හත්වැන්නට කඩාපාත් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ පළවෙන්න ලෙඩ වෙනවා. එයා මේ හයේ අධිපතියා රෝගස්ථානයේ අධිපතියා හොඳ තැනක හිටියන. ඒ කියන්නේ අංශක 30ක් 60ක් 120ක් වගේ වැටෙන ත්‍රිකෝණ දෘෂ්ටියක් වගේ වැටෙන තැනක හිටියනම් ඉඳලා ලග්නේ දැක්කනම් එහෙම වුණානම් එයාට එයාගේ නැකත්වල ඉන්න ග්‍රහ විසින් ලෙඩ රෝග ගෙනත් දෙන්නේ නැහැ. පැහැදිලිද මේ කියන කතාව? මම නෝට් කරගන්න පොඩිවට. දැන් මේ ලෙඩේ හම්බෙන්නේ ඇයි? මේ රෝග කාරක භාවයේ අධිපතියා බුද ඉන්නේ හත්වැන්නේ, ලග්නෙන් හත්වැන්නේ ඉන්න නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද එයා කෙලින්ම එවන්නේ වෛරී සමසප්තම වෛරී දෘෂ්ටියෙන් තමයි පළවෙන්න දකින්නේ. එතකොට මේ කවුද හයවැන්නේ හිමිකාරයා අධිපතියා. එතකොට අපිට ගෙනල්ලා දෙන්නේ හොඳ කිරණ නෙමෙයි මේ වන්නේ. අංශක 180න් හොඳ කිරණ එවන්නේ නැහැ. නරක කළු කිරණ තමයි මේ පළවෙනි භාවයට එවන්නේ. එයා හිටියානම් අංශක 120ක් වගේ තැනක හිටියානම් ලග්නයෙන් අංශක 120ක් වගේ තැනක ඉඳලා පේන තැනක ඉඳලා අංශක 120 කිරණ වලින් එවුවානම් පළවෙන්නට එහෙම වුණානම් ඒ එවන්නේ හොඳ සුදු කිරණ සුභ කිරණ එවන්නේ. එතකොට රෝග කිරණ එවන්නේ නැහැ. එහෙම වෙලාවකදී එයා කිසිම පීඩාවකට ලක් වෙන්නේ නැහැ. එයාගේ නැකත්වල ඉන්න ග්‍රහයන්ගේ උපදිසාපති මේ උපදසාවන්ගේ කාල අන්තරවලදී ලෙඩ රෝග හැදෙන ප්‍රවණතාවයක් පෙන්වන්නේ නැහැ. අර දැන් නමුත් මෙතන ඉන්නේ 180 නිසා එවන්නේ ලෙඩ රෝග. එහෙනම් එයාගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ තමයි මේ වැඩේ කරලා දෙන්නේ එයාට. නැකත්වල අපි දැක්ක බුදයි සහ රහව් ඉන්නවා. එහෙනම් එයාලගේ බුද සහ රහව්ගේ ඒකාබ සොරි චන්ද්‍රයා සහ රහව් හිටියේ. චන්ද්‍රයා සහ රාහුගේ දසා කාලවලදී චන්ද්‍රයා සහ රාහුගේ දසා කාලවලදී මෙයාට බුදගේ ඉන්න චන්ද්‍රයානේ. චන්ද්‍රයාගේ සහ රාහුගේ අන්තර් දසා කාලවලදී මෙයාට ලෙඩ රෝග හැදෙනවයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට. හරි, ඒක බලන්න ඒ විදිහට. එතකොට සමසප්තම වෛරී දෘෂ්ටි යදුණා නම් ඒ ගැටලු වෙනවා. ඒ වගේම බලන්න ලග්නයයි මේ උතර බුදගේ මේ දසා කාලෙදිත් වෙන්න පුළුවන්ද? බුදගේ දසා කාලෙදි. බුද කියන්නේ කවුද? බුද කියන්නේ රාශියාධිපතිනේ. ඔව්, බුද කියන්නේ රාශියාධිපති. භාවාධිපති. බුද කියන්නේ sorry භාව භාවාධිපති. භාවාධිපති. උතර භාවාධිපතියා දැන් අපි බලන්නේ ග්‍රහයා නෙමෙයි, ග්‍රහයාගේ නැකත්වල ඉන්න කට්ටියනේ බලන්නේ. උතර නිවේදකයා කවුද? ඒ භාවයේ ඉන්න චන්ද්‍රසාරාව. මේ භාවයේ ඉන්න ග්‍රහයාගේ නැකත්වල ඉන්න කට්ටියනේ අපි බලන්නේ. එතකොට බුදගෙත් සම්බන්ධයක් තියෙනවා. බුද නැත්නම් නෑ. බුදගෙත් දසාවේ ගෑවිලි හරි යනවා. ඉතින් බුදත් එතන වෙන්න නිවේදකෙක් නේද? හතේ ඉන්නවනේ නිවේදකෙක් හැටියට නේද? ඔව්. අපිට යාගේ ගෑවිලි හරි යනවා. නමුත් ප්‍රධාන වශයෙන් නැකත තමයි අපි බලන්නේ. ප්‍රධානත්වය දෙන්නේ නැකතට. එයාත් ඉන්නවා. අපි ඒක විතර සලකන්නේ නැහැ. නැකත තමයි ප්‍රධාන වෙන්නේ. නැකත අධිපති ප්‍රධාන කරගන්න නිසා අපි මේ සිස්ටම් එකේදී ග්‍රහයන මේ ප්‍රධාන වෙන්නේ. ග්‍රහයාගේ නැකත්වල ඉන්න ග්‍රහය තමයි ප්‍රධාන වෙන්නේ. මොකද ඒකට තමයි වැඩේ කරලා දෙන්නේ. රයිට්. ඒ ළඟට බලන්න සනි බලන්න උතන. සනි ඉන්නේ කොහොමද කියලා බලන්න. එකත් එක්ක සනිගේ සම්බන්ධය ගත්තාම දවල්ට පේන එක සනි ඉන්නේ පස්වැන්නේ පේන උතන අංශක 120ක් වගේ තමයි ආසන්න වශයෙන් තියෙන. ඒතර සනිගේ දෘෂ්ටිය හොඳයි. සනිගේ දෘෂ්ටි හොඳයි. ඒතර සනිගේ නැකත්වල කවුද ඉන්නේ කියලා බලන්න මෙතන. සනිගේ නැකත්වල ඉන්නවා බුදු ඉන්නවා ගුරු ඉන්නවා. සනිගේ නැකත්වල බුදු සහ ගුරු ඉන්නවා. ඉතින් මේ දසාවන් එහෙම. එතකොට මෙයාට හොඳ ගැන්ලි රෝග හැදෙන්නේ නැති නිරෝගී කාලයක් තමයි තියෙන්නේ. ඒතර ගුරු බලන්න මේක කොහොමද කියලා ඒකම ගුරු ඉන්නේ කොහොමද කියලා බලන්න.
guru ini tansaknya hatak lagi dusti ini kiri guna karak hatak dusti ini kisi pasnya agne putra kita tiada balu mati tuh guru teh guru ekat teka tansaknya panas teri kalau panas dia teman teh nikah na asan masih tansaknya hatak lagi tamai itu udah get lu agne honda itu panas apa ini tansaknya dekat kuat nih ini sih itu guru gitu honda dusti agkaitan apa itu guru geng honda dusti agkaitan apa tansaknya hati dusti ag palingan itu agkaitan lagne itu kan taman terhadinya itu kota guru ge sah sani ge nakat tulen in grahayo guru ge sah sani ge nakat tulen in grahayo itu kota meja itu leader orang ge ini nih kau tuh bahan itu sani ge sah guru ge nakat tulen ini kau tuh bahan guru ge nakat tulen ini ravi guru ge nakat tulen ini ravi inno guru kita katulino sikuru, guru kita katulino sikuru. Demi itu orang mekal beladi, memang di sahuk kita tiap galat, roh kita tiap naik itu kota. Ia itu sani kita katulah kau rutin nuade, sani kita katulah tinna Buddha sah guru inna, penon guru inna. Itu kota, eka dasawan, eka bad dasawan beladi. Mereka teroga hadirnya naik tinggi katamai apa tergantung ini memem pada sa oleh di sabi di sabi inno sekuro inno nih do sabi sekuro inno itu memem pada sa oleh di ikat tiga kat tulen gahwi ini ikat dasa oleh di mereka teroga hadirnya naik hari ikan tiga dustiak sa ekasih wisata dusti ekstrem sani sah me guru laba dini metenda palewini bahave itu eva honda dustiin sundu dustiin nih kami honda kiran evani itu emana me grahayan ge nekat tu lain nih grahayan ge upa kala vali upa dasa kala vali di leader oge hadini nih hari antar bukti shuk sama dasa kala vali di leader oge valin tora honda sauk kita tiap tiap kala tapi tora galat balan deh pulang kagih hari handahana gatta me thoru meva thamai balanna thoru meyata leader roga hadena kala monawada leader roga nohadena kala monawada kiyala ela thirney karanna puluwan me hara hari palaweni bhavayeta dena dustin monawada kiyala balanna e dustin haye adhipatiya hatiyata denawada wenath bhavayeka adhipatiya hatiyata denawada e ena dustiya palaweni bhavayeta wetenne kalu dustiyak hatiyada sudu dustiyak hatiyada kiyala balanna ehema balupuwama apata kiyanna puluwan ekrahayan ge nekat bala sitina grahayan ge kala meyata hondada nadda kiyala illa thirney karanna puluwan me widiyata hari oka thamai sarala api balana kramaya bhava dushti pawichchi karala ilangata ma api pradhana wasin den oy lagne baluwe kendreka pradhana wasinma pradhana karana pradhanam pradhana wenne lagne saha 10 wini bhavaya e deka 10 hondai nan samanyen අනිත්ත නරකුණත් කමක් නැහැ කියන කතාවේ තියෙන්නේ නේද? 10 වෙනි භාවයේ හොඳයි නම් අනිත් භාව එච්චර නර හොඳ නැතුණත් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. මොකද 10 වෙනි භාවයේ තමයි Tamange ඉපෙයිම ඔක්කොම තියෙන වෘත්තිය සියල්ල තියෙන්නේ 10 වෙනි භාවයේ. 10 වෙනි භාවයේ තමයි මුළු ජීවිත කාලයක් පුරාම තියෙන්නේ දැන්. අපි උදාහරණයක් වශයෙන් 4 වෙනි භාවයේ සලකන්නකෝ. 4 වෙනි භාවයේ සලකුවොත් ඒක අධ්‍යාපන ඒ සඳහා තියෙන එක. ඉතින් අවුරුදු 20ක් විතර තියෙන්නේ. නමුත් 10 වෙනි භාවයේ ගත්තාම වැඩිම ජීවිත කාලයට බලපාන ලොකුම කොටස ප්‍රදායකත්වයේ දක්වන භාවයේ තමයි 10 වෙනි භාවය. 10 වෙනි භාවයත් ප්‍රධානම භාවයක් වෙනවා අපේ ජීවිතේ. දැන් මේකේ බලන්න 10 වෙනි භාවය එතකොට 10 වෙනි භාවයට කවුද දෘෂ්ටි ගන්න කියලා බලන්න. මෙතනින් වලට බලන්න පුළුවන් කෙලින්ම. මෙතනින් බලන්න පුළුවන් ඉතින් 10 වෙනි භාවයේ මෙතන තියෙනවා. පේන විදිහට මෙතන මෙයා ඉන්නවා 1 2 3 4 5 වගේ ඉන්නවා බලමු මෙතෙන්ද ගිහිල්ලා 10 වෙනි භාවය මේ තියෙන්නේ අමෙතෙන් 10 වෙනි භාවයට වලට පේනවා ත්‍රිකෝණ දෘෂ්ටියක් කියලා රවි 123ක් කියලා ගන්නේ ආසන්න වශයෙන් 120ක් වගේ නේද ඊළඟට සිකුරු ත්‍රිකෝණ දෘෂ්ටියක් කියලා නෝ සිකුරු සහ එයත් අංශක 122 ගැස්ම 45 ඉන්නේ එයත් එතකොට සිකුරු සහ
සිකුරු සහ රවි ඔය දෙන්න එතකොට 10 වෙනි භාවයේට අංශක කිසිසි ත්‍රිකෝණ දෘෂ්ටි හෙලනවා ඒක හොද දෘෂ්ටි සිකුරු සහ එනම් රවි කිය දෙන්න මෙයාගේ රැකියාවේ වෘත්තීය තත්ත්වයන් සඳහා එයාගේ එයාලගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ දායක වෙනවා හරි දැන් මේ 10 වෙනි භාවයේ සලකමු කියලා වුණා පොඩි නෝට් එකක් ලියාගන්න ඉතින් මේ පළවෙනි අපේ කේන්ද්‍රය සම්බන්ධයෙන් සිකුරු රහ රවි සිකුරු සහ රවි සිකුරු සහ රවි දෙදෙනා ත්‍රිකෝණ දෘෂ්ටියකින් 10 වෙනි භාවයේ දකි මේ භාව දෘෂ්ටි ගැන කතා කරන්න සිකුරු සහ රවි දෙදෙනා ත්‍රිකෝණ දෘෂ්ටියකින් 10 වෙනි භාවයේ දකි 10 වෙනි භාවයේ දකි එබැවින් සිකුරු සහ රවි දෙදෙනාගේ එබැවින් සිකුරු සහ රවි දෙදෙනාගේ නැකත්වල සිටින සිකුරු සහ රවි දෙදෙනාගේ නැකත්වල සිටින ග්‍රහයින් සිකුරු සහ රවි දෙදෙනාගේ නැකත්වල සිටින ග්‍රහයින් ජන්මියාගේ වෘත්තිය එහෙම නැත්නම් රැකියාව එහෙම නැත්නම් තත්වය මෙන්න මේ කාරණාවන් වලදී යහපත හොඳ උදා يعني යහපත් දෙයක් උදා කරනවා යහපත තමයි උදා කරන්නේ කවුද රවි සහ සිකුරුගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ පැහැදිලිද රවි සහ සිකුරුගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ එතකොට මේ ජන්මියාගේ වෘත්තිමය පැත්තට වෘත්තියට හොඳ දේවල් ඒ කාරණේදී වෘත්තිය කියන කාරණේදී හොඳ දේවල් තමයි ඉටු කරලා දෙන්නේ හරිද දැන් බලමු අපි සිකුරු සහ තුර රවි සිකුරුගේ නැකත්වල ඉන්නේ කවුද සිකුරුගේ නැකත්වල කවුරුත් නැහැ මේකනේ සිකුරුගේ නැකත්වල කිසිම ග්‍රහයක් නැහැ ඊළඟට බලන්න අනිත් එක කවුද රවි නේද රවිගේ නැකත්වල ඉන්නවා ද ඔව් ඉන්නවා චනි රවි නැකත්වල ඉන්න සනි ඉන්නවා සනි ඉන්නවා රවිගේ නැකත්වල ශනි ඉන්නවා සිකුරුගේ නැකත්වල කවුරුත් නැහැ මොකද කරන්නේ ඒතර සිකුරු මොකද කරන්නේ එතකොට දැන් මේ වෘත්තිමය තත්වයට උදව් කරන්නේ කවුද එතකොට 10 වෙනි භාවයේ දකින මේ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දකින රවි සහ සිකුරුගේ නැකත්වල ඉන්න ග්‍රහයෝ තමයි උදව් කරන්නේ නමුත් සිකුරුගේ නැකත්වල කවුරුත් නැහැ එහෙනම් මොකද වෙන්නේ සිකුරු උදව් කරයිද නැද්ද සිකුරු උදව් කරනවා සිකුරු තමයි උදව් කරන්නේ සිකුරුගේ ග්‍රහයෝ කවුරුත් නැහැ එතකොට සිකුරුට තියෙනවා උදව් කිරීමේ බලය මොකද සිකුරුගේ ග්‍රහයන් කවුරුත්ම නැහැ සිකුරුට තියෙන බාහනේ මෙතන p අකුරක් කරලා තියෙන සිකුරු ඉස්සරහින් පොසිෂනල් ස්ටේටස් තියෙනවා යාට මෙතන ස්ථානීය බලය තියෙනවා එයා තනියම තමන්ගේ වැඩේ කරනවා එයාගේ නැකත්වල කවුරුත් නැහැ එයාගේ වැඩේ කරලා දෙන්න යාට ඒතර ශක්්‍යතාවයේ තියෙන හැකියාව තියෙනවා තමන්ගේ වැඩේ තමන්ටම කරලා ඉටු කරලා දෙන්නට ඒ එක්කම රවිගේ නැකත්වල ඉන්න රවිගේ නැකත්වල කවුරුත් හිටියද රවිගේ නැකත්වල ඉන්න සෙනසුරු ඒතර සෙනසුරු සෙනසුරුත් එනම් මෙයාගේ වෘත්තිමය ජීවිතයට වෘත්තිමය තත්ත්වයට උදව් කරන ග්‍රහයක ඒතර එයාලා එතකොට සිකුරුගේ සහ ශනිගේ උපදසාවලදී උපදසා කියලා කියන්නේ භුක්ති අන්තර් සහ සූක්ෂම වගේ දසාවන් වලදී මේ රැකියාවේ තත්ත්වය ප්‍රමෝෂන් ඒ වගේ දේවල් හොඳින් පවත්වාගෙන යෑමට හැකි වෙනවා මෙන්න මේ කියන කාල පරිච්ඡේදවල වෙනවා ඒ 10 දැකපු ග්‍රහයන්ගේ නැකත්වල ඉන්න ග්‍රහයන්ගේ කාලවලදී ඒකට විතර ඒකට උදව් කරන්නේ අන්න ඒ කාලවලදී එතකොට වෘත්තිමය පැත්තට මෙයාට උදව් කරනවා පැහැදිලිනේ ඔය විදිහට තමයි එතකොට භාව දෘෂ්ටිින් අපි සලකන්නේ අනිත් ඒවත් එතකොට බලන්න යම් කිසි භාවයක් ඔයාලා සලකනවා නම් හත් වෙනි භාවයේ විවාහය සම්බන්ධයෙන් සලකනවා නම් ඔයාලට බලන්න පුළුවන් තව එකක් තමයි එතකොට හත් වෙනි භාවයට
දෘෂ්ටි වලින් කවුද උදව් කරන්නේ කියලා. මොනවද උදව් කරන දෘෂ්ටි? 120 දෘෂ්ටියට වෙන්න පුළුවන්. 60 සස්තමක දෘෂ්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 100 අංශක 30 දෘෂ්ටියක් වෙන්න පුළුවන්. එහෙම මම මේක තව පොඩි දෙයක් කියන්න බැරුණා. මේකෙදි මට තේරෙන විතර දැන් අපි මෙහෙම කතා කරා දැන් සමහර ග්‍රහයෝ ඉන්නවා. ඒ ග්‍රහයන්ට දැන් අපි තු සෙනසුරුට කියලා සෙනසුරු තුන්වෙනි දෘෂ්ටිය ගත්තාම සෙනසුරුගේ තුන්වෙනි දෘෂ්ටිය එතන අංශක 30ක් 60ක් අතර මොකුත් නැහැ. කෙලිම තුන්වෙනි දෘෂ්ටිය නම් 100 100ක් කියලා අපි ගන්නවා. හරි. එතන දෘෂ්ටියේ ප්‍රමාණය 100 100ක් කියලා. අතර අපි ගත්තේ සස්තමක දෘෂ්ටි කියලා ගත්තොත් එමේ අංශක 60යිනේ. 60ේ දෘෂ්ටිය හොඳ වුණාට 60ේ දෘෂ්ටිය 100 100ක් නැහැ එතන. හොඳ ප්‍රමාණය ගත්තාම ක්වොන්ටිටි එක ගත්තාම 60ේ දෘෂ්ටිය තියෙන ඒ දෘෂ්ටිය වැටෙන පරාසය අඩුයි. අපි ගුරු ගහය ගත්තොත් පස්වෙනි භාවය නැත්නම් පස්වෙනි රාශිය පූර්වෙන් පස්වෙනි දෘෂ්ටිය ඒ වැටෙන කිරණ ප්‍රමාණය 100ට 100ක්ම කිරණ වැටෙනවා. කිරණ 100ට 100ක්ම ගුරුකින් වැටෙනවා. පැහැදිලිද? හැබැයි යා ගුරුට අංශක 60කින් කවුරු හරි පේනවා නම් ගුරුට අංශක 60කින් ඉන්න භාවය පේනවනේ. සස්තමක දෘෂ්ටියෙන් පේනවා. එතකොට ඒ පෙනීම අර කිරණ 100ටම 100ම යන්නේ නැහැ එතෙන්ද. එතෙන්ද යන්නේ ප්‍රමාණයක්. අපි හිතමු 160යි කියලා 60ක් නිසා අන්න ඒ වගේ අඩු ප්‍රමාණයක් තමයි එතෙන්ද යන්නේ. හැබැයි දෘෂ්ටිය හොඳයි. සුදු දෘෂ්ටියක් නේ සුදු කිරණ එන්නේ. හැබැයි ගුරුගෙන් පස්සේනේ දෘෂ්ටි දකිනකොට එවන එන කිරණ ගාන ලක්ෂයක් එවනවා නම් මෙතෙන්දි ලක්ෂයක් වෙන්නේ මෙතෙන්දි සමහරට 20000ක් එවන්නේ කිරණ. තේරෙනවද? හොඳ කිරණ තමයි කිරණ ප්‍රමාණය අඩුයි. එතකොට ඒකේ ඒ ප්‍රමාණයට තමයි ඒ සිද්ධියේ සිදුවීමේ ඒකත් මතක තියාගන්න. ඒතර මේකත් එක්කම පොඩි නෝට් එකකින් දාන්න කියන්නේ. ඒ කියන්නේ සර් මේ සර් ඒ කියන්නේ ග්‍රහයක් විදියට දෙන දෘෂ්ටිය ප්‍රබලයි අර භාවයක ඉඳලා දෙන දෘෂ්ටිය ප්‍රබල ඒ තරම් ප්‍රබල නැහැ කියන එක නේද? නෑ 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 නෑ. දැන් දෘෂ්ටිය දෙන්නේ කොහොමද? ග්‍රහයක්මනේ. ඔව්. දෘෂ්ටිය දෙන්නේ ග්‍රහයක්මයි. වෙන කවුරුත් නැහනේ ග්‍රහයනේ දැන් මේ වැඩේ කරන්නේ. ග්‍රහය තමයි වැඩේ කරන්නේ. එතකොට ග්‍රහ වැඩේ කරනකොට දැන් ග්‍රහයන්ට තියෙන විශේෂ දෘෂ්ටි තියෙනවානේ. ඔව්. ගුරුගත්තොත් අපි ගත්තොත් ගුරුගත්තොත් එහෙම ගුරුට 5 4 9 පේනවා. ඒතර 5 7 9 කියන තැන 5 කියන තැන ගත්තොත් එහෙම ගුරු ඉන්න තැන ඉඳලා පස්වෙනි භාවය. ගුරු ඉන්න තැන ඉඳලා පස්වෙනි භාවයට යා හෙළන කිරණ ප්‍රමාණය ලක්ෂයයි. ඒ කියන්නේ 100 100ම යනවා. පැහැදිලිද? ගුරුට පස්වෙනි භාවයේ කියන තැනට එයාගේ සම්පූර්ණ භාවයේ එයාගේ සම්පූර්ණ දෘෂ්ටිය හෙලනවා එතෙන්ද. ඊළඟට 7 වෙනි භාවයට 100 100ම යනවා. 9 වෙනි භාවයට ගුරු කියන ග්‍රහය ගත්තොත් එහෙම 100 100ක්ම යාට පේනවා ඒක. ඒ භාව පස්වෙනි භාවයේ 9 වෙනි භාවයේ සහ 7 වෙනි භාවයේ 100 100කින් පේනවායි කියන එක. සම්පූර්ණයෙන්ම පේනවා. සහ තමන් ඉන්න තැන අනිත් එක එකත් මතක තියාගන්න. ඕනම ග්‍රහයක ඉන්න තැනට 100 100ක දෘෂ්ටියක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ. මොකද ඒක එතනම හින්දා නමුත් ඉන්න ඕනම ග්‍රහයක ඒ පළවෙනි තමන්ගේ භාවයට 100 100ක දෘෂ්ටියකින් දකිනවා මුළු සම්පූර්ණ දෘෂ්ටියෙන් දකිනවා. හරි. එතකොට ගුරු කියන ග්‍රහයා පස්වෙනි භාවය දකිනවා අංශක 120ක් වගේ. එතකොට 120ක් වගේ වෙනකොට පස්වෙනි භාවයක් ලැබුණා අංශ 120ක් වගේ ත්‍රිකෝණ දෘෂ්ටිය. එතකොට ඒ ත්‍රිකෝණ දෘෂ්ටියකින් බ්‍රහස්පති දකින්නේ පස්වෙනි භාවයේ නිසා 100ට 100කින් දකිනවා. හරි. හැබැයි ගුරු ග්‍රහය අංශක 60ක දෘෂ්ටියකින් දකිනවා නම් යම් කිසි භාවයක් එතකොටත් ගුරුට 60කින් පේනවා. සස්තමක දෘෂ්ටියෙන් පේනවායි කියන භාවය පස්වෙනි භාවය නෙමෙයි. ගුරු ඉන්න තැන ඉඳලා අංශක 60කින් කියන භාවය. ඒ භාවයට වැටෙන්නේ අර කිරණ ලක්ෂ්‍යම නෙමෙයි. කිරණ පොඩි ප්‍රමාණයක් වැටෙන්නේ. ඒ 160ට අදාළ ප්‍රමාණයක් තමයි වැටෙන්නේ. හරිද? එතකොට ඒ භාවයේ දකින්නේ ඒ භාවයට ගුරුගෙන් ලැබෙන සුභඵලය අර පස්වෙනි භාවයට තරම් ප්‍රබල නැහැ. පැහැදිලිද? හරිද? උදික තේරුණාද ඒක? ඔව් සර්. හරි. ඔව් සර් පැහැදිලි. සර් එතකොට සර් උතන අපි ඉස්සර රාශි chart එකෙන්නේ මේ බලන්නේ මේ දෘෂ්ටි සාමාන්‍ය. එතකොට දැන් මේක දැන් භාව දෘෂ්ටියේ බලනකොටත් එතකොට ඒකෙන්මද බලන්නේ රාශි chart එකෙන්මද? රාශි chart එකෙන් තමයි බලන්නේ දෘෂ්ටි. අපි එකින්
බැලූ බැල්මට අපි රාශි chart එකකින් අපි ගන්නේ මොන රාශි ඉඳලා මොන රාශියද කියලා ගන්න එක. ඒතර භාව දෘෂ්ටි ගන්නකොට භාව දෘෂ්ටි වලදි තමයි හරිම අංශකයට ගැටෙන්නේ. දැන් රාශි දෘෂ්ටියෙන් ගත්තට රාශි වලදි අපි පස්වෙනි භාවය කියලා පස්වෙනි රාශිය බැල දකින්නයි කියලා කිව්වට සමහරලාට මේ දෙන්න ඉන්නේ අංශක 120 නෙමෙයි වෙන්න පුළුවන්. තේරෙනවද? යා එකාන්ත ග්‍රහයා ඉන්නවා ඉන්න තන රාශියේ මුලම ඉන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි භාව පස්වෙනි රාශිය කියන එක රාශියට වැටෙනවා. ඒ රාශිය දැන් මෙයා මුල ඉන්නවා නම් අරක යකට එනකොට අංශක 120 නෙමෙයිනේ ඒක 140 ගණන් වෙනවනේ. එතකොට ඒකේ ප්‍රබලතාවය අඩුයි. පැහැදිලිද? මේ භාව දෘෂ්ටි වලින් තමයි එතකොට හරියටම මේ අංශක ගානට ඒ භාවයේ පීක් එකට ඒ සෙන්සිටිව් පොයින්ට් එකට වැටෙනවද කියලා බලන්නේ භාවවලදී. භාව දෘෂ්ටියෙන් තමයි බලන්නේ. ඒත් අපි අපි කෙලින්ම කියන පස්වෙනි භාවය කියලා, සෝරි පස්වෙනි රාශිය කියලා පහ පේනවයි කියලා. එතනින් බැලුවට පස්වෙනි භාවය එතනින් ගත්තට ග්‍රහයා ඉන්න තැන අනුව වෙනස් වෙනවනේ. ඒ වෙනස තමයි මෙතනින් අපි අල්ලන්නේ හරියටම බලන්න නම්. එතකොට ඔයාලා මේ ආස්පෙක්ට් chart එකට ගිහිල්ලා එතන බලන්න. ඒක ඔයාලට කීපයක් කරනකොට තේරෙවි. පස්වෙනි භාවයේ උනාට අංශක 120ට නැති අවස්ථා තියෙනවා. ඊට වඩා වැඩි වෙනවා. එතකොට එහෙම වුණාම අපිට ඒක වැඩක් නැහැ. කියන්නේ අංශක 5කට වඩා විතර එහාට ගියාම ඉතින් අපි ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒක නිසා භාව දෘෂ්ටිගම තේරුම් ගන්න. ඒතර අර ඔයාලට හදාදා ඉන්න දෙයක් නැහැ. කෙලින්ම ආස්පෙක්ට් chart එකට ගිහලා ඒ chart එකෙන් බලන්න පුළුවන් මේ අංශක 120ට ආසන්නව ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒ දෘෂ්ටිය කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෘෂ්ටියක් හැටියට. හරි. එතකොට අද අපි කතා කරන්න හදන්නේ වර්තමානයේට ගැලපෙන මාතෘකාවක් මිස්තිරගත කිරීම ගැන. දැන් මේ රසල අහන්න ලැබෙනවා නේද? අද කියනවා නිට්ටඹු විදි ගහතුනි තව එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තයි කියලා. එතකොට මේවා අපි බලමු. එතකොට කොහොමද මිස්තිරගත වීම ගැන අපි දන්නව සාමාන්‍යයෙන් අපි කතා කරනවා ප්‍රධාන භාවයන් මොනවද මේවට තියෙන කියලා. ඒකම 12 6 8 කියන භාවවලදී අපි දන්න කොහොමදත් මේ වගේ ජන්මියාට ඉච්චර සුබ නැහැ කියන එක. ඒතොර සිරගත වීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවයේ තමයි 12 වෙනි භාවය. 12 වෙනි භාවය කියලා කියන්නෙම 12 වෙනි භාවයෙන් කියවෙන්නෙම නුපුරුදු අප්‍රසන්න තමන්ගේ හිතට නොගැලපෙන තමන් අකමැති. එක කියන්නේ තමන්නේ ඒක තමන් අකමැති තැනක ජීවත් වීම තමයි 12 වෙනි භාවයෙන් පෙන්වන්නේ. පැහැදිලිද? ඒක ලෞකික පැත්ත. මේකේ ලෝකෝත්තර පැත්ත තමයි මොක්ෂය. මේ વિશે හදලා තියෙන්නේ මොක්ෂ ගාමීත්වය කියන ප්‍රපංචයත් ලබා ගැනීම සඳහා තමයි. නමුත් ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ලෞකික ජීවිතය ගැන. ඒතර ලෞකික ජීවිතයේ එකෙන් පෙන්වනකොට දොළොස්වෙනින් මොක්ෂයෙන් ඉවර කිරීමක් නේ කරන්නේ. ඒ අතරතුරදී දොළොස්වෙනි කියලා කියන්නේ ලෞකිකත්වයට නොගැලපෙන දෙයක් නේ. එතන ලෞකික සැප සම්පත් අපි ලබන්නේ නැහැ නේ මොක්ෂගාමී. ඒතර ලෝකෝත්තරයට සතුරුම භාවයේ තමයි දොළොස්වෙනි කියලා කියන්නේ. හැබැයි අපට වටිනාම භාවයේ තමයි දොළොස්වෙනි. මොකද ඒක තමයි මොක්ෂය. මේ කරදර දුක්ඛන්දරා ඔක්කොම ඉවරයි නේ එතෙන්ද ගියාම. නමුත් ලෞකිකත්වයට සාපේක්ෂව ගත්තහම 12 වෙනි තමයි එපාම කරපු එක, විරුද්ධම එක. ඇයි ඒ? සැපට මේ ලෞකික සැපට විරුද්ධ තමයි. අපි එතකොට මෙහෙම ඉන්න තමයි කැමති. ඉතින් මේ අපි ඉන්න විදිහට මේ ඉන්න මේ ඉනිෂිය එක තමයි අපිට තියෙන්නේ. නේද? අපි කැමති මෙහෙම ඉන්න. මේවා වෙනස් වෙනවට අපි කැමති නැහැ. වෙනස් වෙනවට කැමති නැහැ. ඒ වෙනස් වීම තමයි මේ 12න් පෙන්වන්නේ. අපිට විඳවන්න වෙන 12න්ෙන් පෙන්වන්නේ කර්මානුරූපව අපිට කැමති වෙනවා එක දෙයක්. අපි කැමති හොඳ කුෂන් මෙට්ටයක් උඩ ඉන්න. ඒ තමයි අපේ කැමැත්ත. කර්මානුරූප කැමැත්ත අපේ ඒක. හැබැයි අපිට දෙනවා කුෂන් එකක් වෙනකොට ගල් ගෙඩියක් වගේ දෙයක් දෙනවා වාඩි වෙන්න. අන්න අපි අකමැතිම දෙයක් තමයි අපිට එතන ලබා දෙන්නේ. පැහැදිලි? ඒතර දොලස්සන්නින් කියවෙන්නේ ඒ වගේ තමන් කැමති නොවන අකමැති අප්‍රසන්න
තනක ජීවත් වීමට සැලසීම තමයි දොළොස්වැන්න කියන්නේ. දොළොස්වැන්න තමයි ප්‍රධාන වෙන්නේ. හරිද? ඊළඟ භාවය තමයි වැදගත් භාවය තමයි තුන්වැන්න. හතරවැන්න කියලා කියන්නේ අපි කැමති ජීවිතය ගත කිරීමට සඳහා අපට ලබා දෙන වාසස්ථානය. ඒ පළවෙනි භාවයේ ජන්මියාට ලබා දෙන පළවෙනි භාවයේ ජන්මියා කැමති නිවාසය තමයි හතරවැන්න කියලා කියන්නේ. එහෙනම් ඒකෙන් දොළොස්වැන්න කියලා කියන්නේ ඒ නිවසින් බැහැර වීම. ඒ නිවස අහිමි වීම. ඒ නිවසේ ජීවිතය අහිමි වීම තමයි තුන්වැන්නෙන් කියන්නේ. එතකොට නිවසින් බාහිර වීම. ඒ වගේම තමයි ඊළඟට වැටගත් වෙන භාවය තමයි අටවැනි භාවය. අටවැනි භාවය කියලා කියන්නේ බන්ධන භාවය කියලත් අපි කියනවා. බැඳීම් සහිත භාවය, බන්ධණයට ලක් කරන භාවය, බැඳලා තියෙන භාවය, හිර කරලා තියෙන භාවය, චලනය වීම සඳහා, ගමන් කිරීම සඳහා තහංචි දාන, යෑමට තහනම් කරන භාවය තමයි අපි අටවැනි භාවය කියලා ගන්න. අටවැනි භාවය. අටවැනි භාවය කියන්නේ මොකද? බන්ධන භාවය කියලා කියන්නේ ඒකයි ඒක. ඒක ඇවිල්ලා අපි හිර කරලා බැඳලා තියෙන තැන. ඒ වගේම අඳුරු ගුහාව කියන්නේ අටවැනි භාවයෙන් කියන්නේ අඳුරු ගුහාවක් කියන එක. ආලෝකයේ රහිත තැනක් තමයි අපේ ජන්ම පත්‍රයේ ආලෝකයේ රහිත තැන තමයි ගුහාව. ආලෝකයෙන් අයින් වෙච්ච පාතාල ලෝකය හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් භාවය තමයි අටවැනි භාවය. උතර අටවැනි භාවයත් එතකොට මේකට සම්බන්ධ වෙනවා. උතර හතර කියන්නේ ගෘහ ජීවිතය. හතර කොහොමද සම්බන්ධ වෙනවා ගෘහ ජීවිතය කියන එක? නැති වෙනවා. දෙක කියලා කියන්නේ පවුල, දෙකත් සම්බන්ධ වෙනවා. ඒතර පවුලෙන් ඈත් වෙනවා මෙයා. ඊළඟට මේකට වැදගත් වෙනවා එහෙම හිර කරලා තියෙන එකනකොට අප ලැබෙනවා, නිදහස් වෙනවා. ඒ සඳහා ලැබෙන්නේ 11 වෙනි භාවය. මේ කට්ටිය තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේවත් මිශ්‍රගත කිරීම සඳහා ඒකම රාහු සහ සනි කියලා කියන්නේ මිශ්‍රගත කිරීම වලට කාරක ග්‍රහයෝ දෙන්න. එතකොට මේ කට්ටියත් මේකට සම්බන්ධ වෙනවා. මේ කට්ටියත් මේකට සම්බන්ධ. අපි ලියාගමු විතර පොඩි මාතෘකාවක් සිරගත වීම. මේ සඳහා 12 3 8 12 3 8 4 2 සහ 11 භව සලකා බලන්න කියලා දාගන්නවා. මත විමසිය යුතුය. 12 යනු 12 යනු තමාට අප්‍රසන්න නුපුරුදු තනිකරම, කියන්නේ මේ හුදකලා වීම, එහෙම නැත්නම් තනිකරම නුපුරුදු තනක් තමන්ට නුපුරුදු තනක ජීවත් වීමට සැලසීම තමයි 12 වෙනි භාවය. තුන්වෙනි භාවය කියන්නේ නිවසින් බැහැර වීම. තුන්වෙනි භාවය කියන්නේ නිවසින් බැහැර වීම. අට කියලා කියන්නේ ඉතින් බන්ධන භාවය, තමන් බඳලා තියෙන තැන බන්ධන භාවය, අඳුරු ගුහාව, චලනයේ සීමා කිරීම, ගමන් කිරීම, ගමන් කිරීම හැකියාව සීමා කරන තැන තමයි අටවෙනිෙන් කතා කරන්නේ. අටවෙනිෙන් කියවෙන්නේ ඒක. ඒ වගේම අඳුරු ගුහාව කියන එක, පාතාල ලෝකය, හිර කිරීම, හතර ගෘහ ජීවිතය, දෙක කියන්නේ පවුල, කුටුම්බය. ඒ පවුල කියන ඒවා, හතර කියන ඒවා පීඩා වෙලා තියෙන්න ඕන. පැහැදිලිද? එතකොට ඒ භාවයන් පීඩා වෙන්න ඕන සිරගත කිරීම සඳහා. ඊළඟ 11 වෙනි භාවය කියලා කියන්නේ නිදහස් වීම, නැත්නම් අප ලැබීම කියන කාරණාව තමයි පෙන්වන්නේ 11 වෙනි භාවයෙන්. ඒකම ලියන රාහු සහ සනි යනු සිරගත කිරීම සඳහා කාරක ග්‍රහයන්. රාහු සහ සනි කියන දෙන්න සම්බන්ධ වෙන්නට ඕන ඒවත් එක්ක. සිරගත කිරීමක් සිදුවීම සඳහා සිදුවීමේදී සිදුවෙනවද කියලා බලන අනිත් කාරණේ තමයි අපි 12 වෙනි උපාධිපතිය, නැත්නම් 12 වෙනි කාලාංශ අධිපතිය, 12 වෙනි කාලාංශ අධිපතිය බලන්න. ඒ කාලාංශ අධිපතියගේ නැත්නම් උපාධිපතියගේ නැකත් අධිපතිය සහ උපාධිපතිය වක්‍ර නොවීනත් ඕන. එයා වක්‍රතාවයකින් බැහැරලා ඉන්නේ. වක්‍ර වෙලා තියෙනවා නම් ඒ කාලේ හිරගත වෙන්නේ. වක්‍රතාවයෙන් මිදුණාම අපි කතා කරේ අර ආපෝ පටන් ගත්ත තැනට ගියාට පස්සේ තමයි ඒ සිරගත කිරීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට 12 වෙනි භාවයේ උපාධිපතිය ගන්න ඕනේ. එතකොට 12 වෙනි භාවයේ උපාධිපතිය අරගෙන එයාගේ නැකත් අධිපතියයි උපාධිපතියයි බලන්න කවුද කියලා ඒ දෙන්නත් වක්‍ර නොවී තියන්නට ඕන. පැහැදිලි? එතකොට එහෙම වක්‍ර නොවී තියන්නත් ඕන. ඊළඟට මේ 12 වෙනි උපාධිපතිය 12 වෙනි උපාධිපතිය
තුන අට දොළහ භාව වලට සම්බන්ධ වෙන්න ඕන. දොළොස්වැන්නේ උපාධිපතිය තුන අට දොළහ කියන ඉස්සල කතා කරපු භාව වලට සම්බන්ධ වෙන්නට ඕන නැකත් වලින් උපස්ථාන වලින් මොකක් හරි ඒකම රාහු සහ සනිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. රාහු සහ සනිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන මේ දොළොස්වැන්නේ උපාධිපතිය. දොළොස්වැන්නේ උපාධිපතිය රාහු සහ සනිත් සමග දොළොස්වැන්නේ උපාධිපතිය රාහු වෙන්න පුළුවන් නැත්නම් රාහුගේ නැකතක ඉන්න පුළුවන් නැත්නම් දොළොස්වැන්නේ උපාධිපතිය සනි වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි මේ දෙන්නාගේ අතර සම්බන්ධිකුත් තියෙන්නට ඕන ස්ථිරගත වීමක් වීම සඳහා. ඊළඟ කාරණේ මේ දොළොස්වැන්නේ උපාධිපතිය දොළොස්වැන්නේ උපාධිපතිය තිර රාශි වලට තිර රාශි ස්ථිර රාශි වලට සම්බන්ධ නම් සිර දඬුවම දීර්ඝ කාලයක් විඳින්න වෙනවා. දොළොස්වැන්නේ උපාධිපතිය ස්ථිර රාශි වලට තිර රාශි වලට සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න. එහෙම සම්බන්ධ වෙලා නම් සිරගත වීමේ කාලය වැඩි. ඒ වගේම ඒ කියන්නේ පැත්ත එතකොට දොළොස්වැන්නේ උපාධිපතිය චර රාශි වලට සහ උභය රාශි වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් කෙටි කාලයක සිර දඬුවම් තමයි විඳින්න වෙන්නේ. ඒකම බලන්න දොළොස්වැන්නේ උපාධිපතිය සම්බන්ධ වෙන තැන් මොනවද කියලා. තුන අට දොළහට සම්බන්ධ වෙලා නම් ඉතින් වෙනවා. තුන අට දොළහට සම්බන්ධ වෙන ගාම දෙකට හතරට එකොළහට සම්බන්ධ වෙනවා නම් මේ දොළහ උපාධිපතිය. දොළහ උපාධිපතිය තුනට අටට දොළහට සම්බන්ධ වෙන අතරම දෙකට හතරට එකොළහට සම්බන්ධ වෙලා සෙනසුරු සහ රාහු සමග සම්බන්ධ වෙලා තියෙනවා නම් දෙකට හතරට එකොළහට සම්බන්ධ වෙලා සෙනසුරු එක්ක සහ රාහුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් අප ලැබෙනවා කියලා මතක තියාගන්න. තුනට අට දොළහට සම්බන්ධ වෙලා තියද්දි දෙකට හතරට එකොළහට සම්බන්ධ වෙලා තියෙනවා නම් අප ලැබෙනවා නැත්නම් අප ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. සර් අපි ඒක පොඩ්ඩක් ආයි කියන්න බලන්න සර්. 12 උපාධිපතිය 12 උපාධිපතිය තුනට අට දොළහට සම්බන්ධ වෙලා තියද්දිම දෙකට හතරට එකොළහට සම්බන්ධ වෙලා රාහු සහ සෙනසුරුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ අප ලැබීමේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් දැන් පාදිපතිය තුනට අට දොළහට සම්බන්ධ වෙලා රාහුට සන්ට සම්බන්ධ වෙලා නම් සිරගත වෙනවනේ. එහෙම සම්බන්ධතාවයේ තියද්දිම දෙකට හතර එකොළහට සම්බන්ධ වෙනවා නම් මේ උපාධිපතිය 12 උපාධිපතිය ඒ කියන්නේ අප ලැබීමකුත් ඒකේ තියෙනවා කියන එක. සිරගත වීම සහ අප ලැබීම කියන කාරණා දෙක කෙටි කාලින කෙටි කාලිනු කියන්න බෑ. ඒක කෙටි කාලිනුද කියන බලන්න ඕන අනිත් පැත්තෙන්. එතකොට ඒක උපාධිපත්‍ය තිර රාශියකටද මොකක්ද කියලා ඒකෙන් වෙනම බලන්න ඕන. අප ලැබෙනවා නැද්ද කියන කාරණේ විතරයි මෙතන තියෙන්නේ. තා. ඊළඟට මේ 12 උපාධිපතිය 7ට එහෙම නැත්නම් 10ට 12 උපාධිපතිය 7ට හෝ 10ට සම්බන්ධ වෙලා තියෙනවා නම් එහෙනම් මෙයා හිරේ යන්නේ මොකක් හරි ව්‍යාපාර සම්බන්ධයක් නිසා ව්‍යාපාර හෝ දේශපාලන පදනමක් මත තමයි හිරේ යන්නේ. 12 අධිපතිය 7ට සහ 10ට මොනවා හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ව්‍යාපාර ගැටලු එක්ක චෙක් හොරට දීලා හරි එක්ක ව්‍යාපාර අක්‍රමිතයි මොනවා හරි එක සම්බන්ධයක් නැත්නම් දේශපාලන ගැටලුත් එක්ක කියලා බලන්න පුළුවන් අපිට 12 අධිපතිය සම්බන්ධ වෙලා තියෙන 7ට 10ටද කියලා. ඒ එහෙම බලනකොට 10 වෙනි භාවයේ 8ට සහ 12ට සම්බන්ධ වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්. හරි 10 වෙනි භාවය 8 වෙනි භාවය සහ 12 වෙනි භාවයත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන. ඒ සම්බන්ධතා තියෙනවා නම් තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ඊළඟට 12 උපාධිපතිය එක 8 එහෙම නැත්නම් 7 8 උපාධි 12 උපාධිපතිය 1 8යි එක එහෙම නැත්නම් 7යි 8යි එක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හිරේ යන්නේ අපරාධ විධිදාන ගැන අපර මොකක් හරි සාපරාධී ක්‍රියාවක් නිසා තමයි ඒ හිරේ යෑම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් බලන්න පුළුවන් ඒ කියන 12 අධිපතිය 1ට 8ට කියන ඒ දෙකට සම්බන්ධ වෙලා තියෙනවද බලන්න පුළුවන් නැත්නම් 7ට සහ 8ට ওই දෙකෙන් ওই සෙට් දෙක සම්බන්ධ වෙලා තියෙනවා නම් අපරාධ නඩු විධි විධානයට තියෙන්නේ නේද? එහෙම කතන්දර තියෙනවනේ ඒ වයට තමයි
හිරයමක් පෙන්නුම් කරන්නේ. ඒකම 12 උපාධිපතිය නමෙත් එක්ක සම්බන්ධ වෙලා තියද්දි 12 උපාධිපතිය නමෙත් එක්ක සම්බන්ධ වෙලා තියද්දි 9 වෙනි භාවය 8ත් එක්ක සහ 12ත් එක්ක සම්බන්ධ නම් 12 අධිපතිය නමෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකම 9 වෙනි භාවය 8 හරි 12 හරි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ආගමික ගැටලුවකට තමයි මෙයා හිරේ යන්නේ. ඒකම 12 උපාධිපතිය 6ට හෝ 11ට සම්බන්ධ නම් 12 අධිපතිය 6ට හෝ 11ට සම්බන්ධ වෙලා නම් එයා නඩුවෙන් දිනලා හිරෙනුත් නිදහස් වෙනවා. ඒ කියන්නේ නිදොස් කොට නිදහස් වෙනවා එහෙම කියලා තියෙන්නේ. එහෙම තව සත්‍යක් වෙනවා 12 උපාධිපතිය 6ට හරි 11ට සම්බන්ධ නම්. සර් 6ට 11ට නේද සර්? 6ට හෝ 11ට. 6 කියන්නේ ජයග්‍රහණ, 11 කියන්නේ අභිලාෂ කැමැති දේ ඉටු කිරීම. ඉටු වීම. ඊළඟ 10 උපාධිපතිය. 10 උපාධිපතිය. මෙත කාලාංශ අධිපතිය. 8 එක හරි 10 sorry 8 එක හරි 12 එක හරි සම්බන්ධ වෙලා තියද්දි 8 සහ 12 8 හෝ 12 කොට එක එහෙම නැත්නම් 12ත් එක්ක සම්බන්ධ වෙලා තියද්දි රවිත් එක්කයි බ්‍රහස්පතිත් එක්කයි සම්බන්ධ නම් 10 උපාධිපතිය. 10 උපාධිපතිය 8ට සම්බන්ධයි. ඒකම 10 උපාධිපතිය එක්ක රවි. එහෙම නැත්නම් බ්‍රහස්පති. එහෙම නැත්නම් නැකතක ඉන්නවා. මොකක් හරි සම්බන්ධයක් තියෙන රවි සහ බ්‍රහස්පතිත් එක්ක 10 උපාධිපතිය. ඒ වගේම 10 උපාධිපතිය 12 වෙන්නත් එක්ක සම්බන්ධයි. ඒකම රවි එක්ක හෝ ගුරු එක්ක සම්බන්ධයි. 10 අධිපතිය. එහෙම වෙලා තියෙනකොට පළවෙනි භාවයේ උපාධිපතිය. පළවෙනි භාවයේ උපාධිපතිය. දොළොස්වෙනි භාවයේ උපාධිපතිය නෙවෙයි. පළවෙනි භාවයේ උපාධිපතිය 3 5 8ත් එක්ක. 3 5 8 සහ 10ත් එක්ක. 3යි 5යි 8යි 10යි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒකේ තේරුම මෙයා ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක ගැටිලා තමයි හිරේ යන්නේ. ආණ්ඩුවේ ආණ්ඩුවත් එක්ක ගැටීමක් එක්ක තමයි නිසා තමයි හිරේ යෑමක් සිද්ධ කරන්නේ. සිද්ධ වෙන්නේ. සර් 3 5 8 10 නේද සර්? 3 5 8 10 පළවෙනි භාවයේ අධිපතිය ඈ පළවෙනි භාවයේ අධිපතිය 3 5 8 10 එක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ රජයත් එක්ක ආරවුල් රජයත් එක්ක ගැටුම් නිසා තමයි කියන්නේ. ඊළඟානේ මේ 12 වෙනි භාවයේ උපාධිපතිය 3 8 12 එක සම්බන්ධ නම් අපි දන්නා හිරේ යනවා කියලා. එහෙම සම්බන්ධ වෙලා තියෙනකොට හරි ඒක නිසා හිරේ යන්නේ 12 උපාධිපතිය වුණ 3 8 12 එක සම්බන්ධ වෙලා හිරේ යනවා. ඒ 12 අධිපතියම 2 4 6 11 ඔක කොහොම වෙන්න ඕන නැහැ කීයක් හරි ඕකෙන් 2 4 6 11 එක්ක සම්බන්ධ නම් එහෙම සම්බන්ධ වෙලා තියද්දි සිකුරුත් එක්කත් සම්බන්ධ නම් මේ 12 උපාධිපතිය 12 උපාධිපතිය සිකුරු නැත්නම් සිකුරු කියන කතක සිකුරුේ රාශියක මොකකින් හරි සම්බන්ධ වෙනවා නම් මෙයා හිරේ යනවනේ කොහොමද දැන් 12 අධිපතිය 3 8 12 සම්බන්ධ නැත්නම් හිරේ යනවනේ හිරේ ගිහිල්ලා මේ කියපු 2 6 4 11 එක්ක සම්බන්ධ වෙලා සිකුරුත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ මෙයා හිරගදරදී බොහොම සපවත් ජීවිතයක් ගත කරනවා. අර මදුස්ලා හැමිටි එයාලා බැලුවා නම් සිකුරු හැම සම්බන්ධ වෙලා ඔයත් එක්ක සම්බන්ධයි. ඒ වගේ පහසුකම් 2 4 6 11ද? 2 4 6 11. 2යි 4යි 6යි 11යි කියන්නේ හොඳ භාව ටිකක් නේ. ගෙදර වගේනේ එතකොට 2 4 කියලා කියන්නේ ගෙදර වගේනේ පවුල වගේනේ එතකොට 6 11 කියන්නේ ඉතින් එතන තත්ත්වයක් තියෙනයි කියන එකනේ. සිකුරු සම්බන්ධය කියලා කියන්නේ සුව පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් හිරේදී උනත්. ගෙදර ඉන්නවට වඩා හොඳ වෙන්න පුළුවන් සමහරවිට. ඒ කියන්නේ ලියාගෙනතර 12 වෙනි උපාධිපතිය අවසාන කන්ක්ලූෂන් එක ගත්තා. ඒ කියන්නේ 12 වෙනි අධිපතිය උපාධිපතිය 2 3 8 12 2 3 8 12 කියන භාව නිවේදනය
කරමින් නිවේදනය කරමින් සහ රාහු හෝ ශනි සමග රාහු හෝ ශනි සමගද සම්බන්ධයක් ඇති විටදී ඇක්ටිවිටදී සහ 12 උපාධිපතියාගේ 12 උපාධිපතියාගේ නැකත් අධිපති සහ උපාධිපති නැත්නම් නැකත් අධිපති සහ කාලාංශ අධිපති වක්‍ර නොවීම යන කොන්දේසි සපුරන විට කරුණු තුනක් මේකේ තියෙනවා ඒතර සම්බන්ධ වෙනවා යන කොන්දේසි සපුරන විට නුපුරුදු අප්‍රසන්න තනක ජීවත් වීමට නුපුරුදු අප්‍රසන්න ජීවිතය තනක ජීවත් වීමට අප්‍රසන්න පරිසරයක දුක් විඳීමට අප්‍රසන්න පරිසරයක දුක් විඳීමට ජන්මියා තම නිවස හැර යාමට බැඳී සිටි එහෙම නැත්නම් සූදානම් විය යුතුය. ජන්මියා තම නිවස හැර යාමට සූදානම් විය යුතුය නැත්නම් බැඳී සිටි. තේරුණාද කාරණා? ඒතොර මෙන්න මේ කොන්දේසි තුන සපුරනවා නම් මොකද්ද? 12 වෙනි භාවයේ උපාධිපතිය. 2 3 8 12 භාවවල නිවේදකේ වෙලා ඉන්නවා. ඒ වගේම 12 වෙනි භාවයේ උපාධිපතිය රාහෝ සනිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම 12 වෙනි භාවයේ උපාධිපතියාගේ නැකත් අධිපතියා සහ උපාධිපතියා කියන දෙදෙනා වක්‍ර වෙලක් නැහැ. මෙන්න මේ කියන කාරණා තුන සපුරලා තියෙනවා නම් ඒ ජන්මියා සිරගත වීමකට සූදානම් විය යුතුයි. සිරගත වීමකට සූදානම් විය යුතුයි මෙන්න මේ කාරණා තුන ෆුල්ෆිල් කරනවා නම්. පැහැදිලිද? 12 වෙනි භාවයේ අධිපති. මේක සමහරවිට එකේ අධිපතියත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා නැතුව නෙමෙයි. ගල වශයෙන් මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මේ 12 වෙනි අධිපතිය 12 වෙනි භාවයේ අධිපතිය රාහුත් එක්ක සම්බන්ධයක් නැතුව පළවෙනි භාවයේ අධිපතිය උපාධිපතිය රාහුත් එක්ක සම්බන්ධ වෙලා සිරගත වෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? ඒක නිසා ප්‍රධාන මේ කියන්නේ මම මේ කතා කරන්නේ ජෙනරල් තත්ත්වය කතා කරන්නේ ඊට අමතර විශේෂ අවස්ථාවන් තියෙනවා. පළවෙනි භාවයේ උපාධිපතියත් ඔය රාහුත් එක්කම සම්බන්ධ වෙලා 12 අධිපතිය රාහුත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. පළවෙනි භාවයේ උපාධිපතිය රාහුත් එක්ක සම්බන්ධ වෙලත් යන අවස්ථාවන් නැතුවම නෙවෙයි. රයිට් බලමු මෙන්න මේ කේන්ද්‍රය අපි පොඩ්ඩක් බලන්න. එතකොට මේ තියෙන්නේ සිරගත වූ එකගේ කේන්ද්‍රයක්. සිරගත වූ එකගේ කේන්ද්‍රයක් මේ තියෙන්නේ. ඔබ ආයිපදලා තියෙන 1964 10යි 22 වෙනිදා. 1964 10යි 22 වෙනිදා. 5යි 25ට උදේ. මේක ඉන්දියාවේ කේන්ද්‍රයක්. 72යි 52යි 57 සහ 19.4යි 22 තමයි අක්ෂාංශ දේශාංශ පිහිටින් තියෙන්නේ. දැන් බලන්න මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න බලන්න මෙයා හිරේයිද නැද්ද කියලා ඔය කියපු කතන්දරත් එක්ක ඔයාලට දැන් පේනවද කියලා බලන්න මේ හිරේ ගියේ කකට මම දැන් කිව්වනේ ඒ ටික පේනවද කියලා බලන්න මේ හරහා සිරගත වීමක් පෙන්눔 කරනවද කියලා බලන්න Thank you.
හරිද? මොකද කියන්න පුළන්නේ? මෙයාගේ ඉස් 12 නැත්නම් අපි කිව්වට කාලාංශ අධිපති 12 වෙනි රාහු. ඔව්. කෙලින්ම 12 වෙනි අධිපති රාහුට සම්බන්ධ වුණා කෙලින්ම. කාලාංශ අධිපති රාහුනේ. මේ කියන්නේ 12ට එන්න පළවෙනි එක කොන්දේසියක් සැපිරලා ඉවරයි. රාහු ඉන්නේ කොයිද කියලා බලන්න. රාහු ඉන්නේ කුජගණකතක කේතුගේ කාලාංශයක. කුජගණකතක කාලාංශයේ කේතු. මට තව එකක් කියන්න බලන්න. ඒල මේ කුජ කියන එකත් කුජ කියන මතක දෙන පොලිසිය. කුජ කියන්නේ ආරක්ෂක අංශ පොලිසිය වගේ දේවල් තමයි සම්බන්ධ වෙන්නේ. සෙන්පතිය කියන්නේ සෙන්පතිය කියලා කියන්නේ තෝ එතනින් අපි කුජ ගන්න එතනින්. එතකොට වර්තමාන පොලිසිය ආරක්ෂක අංශ තමයි කුජ කියලා කියන්නේ. ඒක සම්බන්ධ වෙන්නට ඕනේ අත්තටම අන්තරම් කර ගැනීම සඳහා. ඒක වරි ඉස්සලා කියන්න මතකුණා. දැන් මේකේක පේනවා අපට රාහු කියන්නේ කෙලින්ම ඉන්නේ කුජ කෙනකටක කේතුගේ කාලාංශේ කේතු කියන්නේ කේතු ගත්තම කේතු ඉන්නේ කේතුකෙම නැකතක. කේතු ඉන්නේ කේතුකෙම නැකතකද? ඒ කේතු ඉන්නා තුන්වෙනි භාවයේ. උන තුන්වෙනි භාවයට සම්බන්ධ වුණා gedara kayaama ප්‍රබල වශයෙන් කේතු සම්බන්ධ වෙනවා. මොකද කේතු ස්ථානීය බලයේ තියෙනවා. අපේ පේනදි කේතුගේ නැකත්වල කිසිම ග්‍රහයක් නැහැ. ඒ කියන්නේ කේතු කෙලින්ම කැඩිය කරලා දෙනවා. අතිශය ප්‍රබලයි හේතු කෙලොල් කෙලින්ම තුන්වෙනි භාවයේ gedara හැර යාම සඳහා ප්‍රබල විදිහට ඒ කාර්යය කරලා දෙනවා. හරි කෙලිම තුනට සම්බන්ධ වෙලා තියෙන එක පේනවා ඔයාලට. ලියා ගන්න මේක කියනවා නැත්නම් පස්සේ හොයා ගන්න යනට අමතක වෙයි. 12 උපාධිපතිය කෙලින්ම රාහු. රාහු කියලා කියන්නේ කෙලින්ම රාහු ට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක රාහු ඉන්නේ අඟහරු ග්‍රහයාගේ නැත්නම් කුජ ග්‍රහයාගේ නැකතේ කේතුගේ උපස්ථානයේ ඉන්නේ. ඒතකොට ඒ කියන්නේ මේ දෙන්නම වක්‍ර නැහැ. කුජ වක්‍ර නැහැ. කේතු කොහොමදත් වක්‍ර නැහැනේ. එහෙමනම් ඒ කපුල් පිල්ලෙනවා. රාහු කියන එක ෆුල් පිල්ලෙනවා එතනින් නේද? කේතුගේ නැකතේ කිසිම ග්‍රහයක් නැහැ. එතකොට ඊළඟට උපස්ථාන අධිපතිය කේතුගේ නැකතේ කිසිම ග්‍රහයක් නැතුව එයා ප්‍රබල වෙනවා ස්ථානීය බලයෙන්. සහ කේතු ඉන්නවා තුන්වෙනි භාවයේ ප්‍රබල වේ. එතකොට නිවේදකෙක් වෙනවා තුන්වෙනි භාවයට ප්‍රබල නිවේදකෙක් බවට පත් වෙනවා එයා. කේතු විතර ප්‍රබල විතරක් වෙනවා විතරක් නෙමෙයි. කේතු ඉන්නේ ගුරුගේ ගුරුගේ ගෙදර තමයි එයා ඉන්නේ. මේ ගුරුගේ රාශියක ගුරුගේ රාශියක ඒ ගුරු ඉන්නවා කොහෙද? අටවැන්නේ. අන්න බලන්න අටවැන්නට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රාහුගේ කුජට අයිති නිවාසයක් තමයි භාවයක් තමයි එතන වෙලා තියෙන ගුරු අටවැන්නට භාවිත කෙලින්ම වෙලා තියෙන්නේ. අටවැන්නට තමයි කේතු ඉන්නේ. මේ අටවැන්නේ ඉන්න ගුරුගේ ගෙදරක තමයි එතන ඉන්නේ. සම්බන්ධ කෙලින්ම අටවැන්නට කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කේතු කියන එක කෙනා 3 සහ 8ට කෙලින්ම සම්බන්ධයි. 3 සහ 8ට කෙලින්ම සම්බන්ධයි. ගෙදර හැර යාම විතරක් නෙමෙයි අටවැන්න අප්‍රසන්න අඳුරු ගුහාවක් හිමි කරලා දෙන්නත් කේතු හේතු භූත වෙනවා මෙතනදී. ඊළඟට මට කේතුගේ උප කවුද කියලා බලන්න. කේතුගේ උප කියලා කියන්නේ සිකුරු. කේතුගේ උප සිකුරු. සිකුරු ඉන්නේ කොහෙද? සිකුරු ඉන්නේ 12 වෙනි. සිකුරු ඉන්නේ 12 වෙනි. සිකුරුට බලන ස්ථානීය බලය තියෙනවද කියලා? සිකුරුට ස්ථානීය බලය තියෙනවා. සිකුරුට වෙන 12 වෙනි කෙලින්ම සම්බන්ධ වෙනවා කේතු හරහා. වෙන 12 වෙනත් සම්බන්ධ වෙනවා. 12 වෙනත් සම්බන්ධ වෙනවා සිකුරු හරහා. ඒ කියන්නේ 12 ප්‍රබල නිවේදකෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා දෙවනි භාවයේ හිමිකාරයා වෙනවා නේද?
දෙවෙනි භාවයේ හිමිකාරය වෙනවා සිකුරු 12ට සම්බන්ධ වෙලා දෙක දෙකත් එක්ක එතකොට සම්බන්ධ වෙන්නේ දෙල දෙකෙන් දෙවැන්න මෙතන කුජගෙන් සහ සිකුරුගෙන් දෙන්නගෙන්ම දූෂ්‍ය වෙනවා දෙවෙනි භාවයේ බං කුජරත් පේනවනේ 1 2 3 4 කුජගෙන් දෙවෙනි භාවයේ පීඩාවට පත් වෙනවා දූෂ්‍ය වෙනවා ඒ කියන්නේ දෙවෙනි භාවයේ කුටුම්බේ කියන එකත් මෙයාගේ දූෂණයට ලක් වෙනවා පීඩාවට පත් වෙනවා ඒකත් සිද්ධ වෙනවා එතන ඉතකොට සර් මොකද සේ කිව්වේ කුජගෙන් දෙවෙනි භාවයේ කුජේ කුජට කුජට හතරවෙනි දෘෂ්ටිය තියෙනවනේ නිවේදකයෙක් වෙනවා ඒ සිකුරුගේ භාවයක් තමයි දලොස්සන් දෙවන්න කියලා කියන්නේ දෙවනි රාශිය එතකොට දෙවන්න ගත්තාම ඒ දලොස්සනේ නිවේදකයේ රාශියක් ඉතින්නුත් දෙවන්නට හොදක් නෙමෙයි සිද්ධ වෙන්නේ එතකොට ඒතරම් පීඩාවක් තියෙනවා මෙහෙම ගත්තාම දැන් ඔයාලට පේනවා ඇති මේ දලොස්සනේ භාවයේ උපාධිපතිය දැන් 3ට 2ට 8ට 12 කියන සියලුම දෙයට සම්බන්ධ වුණා රාහු කේතු හරහා ගිහිල්ලා දොළොස්වෙනි භාවයේ අධිපති sorry දොළොස්වෙනි භාවයේ උපාධිපති රාහු හරහා මෙම භාවයන් අපි කතා කරපු 2 3 8 12 කියන භාවයන් සියල්ලම සම්බන්ධ කරා ඒ කියන්නේ මෙයාට සිර ජීවිතයක් උරුම කරනවා මේ කියන නිවේදකයන්ගේ දසා කාලවලදී හරි ඒකම බලන්න මේ ලග්නේ බලන්න මෙයාගේ ලග්නේ කන්‍යා කන්‍යාවේ අධිපති බුධ ලග්නේ උප කවුද කියලා බලන්න ලග්නේ උපත් බුධ ලග්නයත් ලග්නේ අධිපතියත් කන් බුධ ලග්නේ උපාධිපතියත් බුධ ලග්නේ උපාධිපතියත් බුධ බුධ ඉන්නේ මේ බලන්න බුධගේ උපාධිපතියා ගුරු ලග්නේ උපාධිපතිය බුද එත ලග්නේ අධිපතියත් බුද එයා ඉන්නේ ගුරුගේ උපස්ථානයක නැත්නම් කාලාංශයක ඒ කාලාංශ අධිපති එයා ඉන්නේ දැන් බුදගේ කාලාංශ අධිපතිය ඉන්නේ අටේ කියන්නේ අඳුරු ජීවිතයක් එතනෙම හිමි කර දෙනවා ලග්නේ උපාධිපතිය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ අටවැන්නට සම්බන්ධ ගුරුට ගුරුගේ කාලාංශයක එතනෙත් අපට පෙන්වනවා අඳුරු ජීවිතයක් මෙයාට උරුම කරනවා කියලා ප්‍රබල ලෙසම මේකේ පෙන්වනවා. උපාධිපති හරහා පෙන්වන එක ප්‍රබලයි. ඒකත් ලියා ගන්න. ලග්නේ සහ ලග්නේ උපාධිපති අබුද ඒ බුද ඉන්නේ ගුරුගේ කාලාංශයක. ඒ ගුරු ඉන්නේ ගුරුගේ නටේ ඉන්නේ අටේ ප්‍රබල නිවේදක කරන මොකද ගුරුගේ නැකත්වල කිසිම ග්‍රහයක් නොමැති නිසා. ගුරුගේ නැකත්වල කිසිම ග්‍රහයක් නොමැති නිසා ගුරුට තියෙනවා P කියලා වෙල ලකුණක්. ඒ කියන්නේ යාටත් තියෙනවා පොසිෂනල් ස්ටේටස් එහෙම නැත්නම් ස්ථානීය බලය යාටත් තියෙනවා. එතකොට යා අටවැන්නේ කාරණා ඉටු කර දෙන්න තරම් ප්‍රබලයක් වෙනවා ශක්තිවන්තයෙක් වෙනවා. ඒ හරහත් අපිට පෙන්වනවා මෙයාට ස්ථිර ජීවිතයක් අඳුරු ගුහාවක් උරුම කරන බව. කුජගහයත් බලන්න ඉතින් දැන් කුජ කියන්නේ පොලිසිය කුජගහයත් ගත්තොත් එහෙම කුජගහයත් වලට පේනවා තුන්වෙනි භාවය අයිතිකාරය වෘශ්චික රාශිය පිටින් සම්බන්ධයෙන් තුන්වෙනි භාවයට සහ අටවෙනි භාවයට කෙලින්ම සම්බන්ධ එයාගේ භාව දෙක 11 නිසා අපලදීමුකුත් එක්ක පෙන්නනවා කේතු තතර තුනට අයත්‍රේ සම්බන්ධය අපිට පේනවා රාහු 2 3 8 12ට ඔක්කොම සම්බන්ධ වුණා අපි දැක්කා පැහැදිලිනේ
මේ ග්‍රහය තුන් දෙනාගේ නම් ඒකාබද්ධ දසාවලදී මෙයා සිරගත වෙනවා. මෙයා අතර මෙහෙරගත වෙලා තියෙන්නේ 2001 6 11 වෙනිද අපි එකක් බලමු. 2001 2001 6 11 මේ තියෙන්නේ ඒක ට්‍රාන්සිස් චාර්ට් එක ගත්තොත් එහෙම 2011 6 11 මේ දවසේ මේ වෙලාව අපි දන්නේ නැහැ කීයටද කියලා මම නිකන් මේ වෙලාව 10 කියලා දැම්ම දැන් එතකොට මේ දවස අපි ගත්තාම 2001 6 11 කියන දවස ගත්තාම ඔයාලට පේනවා ඒ වෙලාවේ තිබිලා තියෙන දසා තත්ත්වය දසා පාලකෝ මේ මොහතරක් දාලා දසා පාලකෝ තමයි කුජ කේතු රාහු කුජ කේතු රාහු කේතු කියන ප්‍රධාන දසා හතර අපි ගත්තොත් එහෙම මේ දසා හතර තමයි මේ මොහොතේදී පාලකෝ වෙලා තින්නේ ඒ මොහතරක් දාලා පාලකෝ වෙලා තින්නේ මේ කට්ටිය ඊට වල ලියාගත්තොත් එහෙම මෙන්න මේ මේ කට්ටිය ලියාගත්තා නම් එහෙම දාපි ලියාගත්තා මේ ගෝචර වෙච්ච ගහයෝ ටික මේ මොහොතේ ගෝචරෙන් ඉන්න ගහයෝ ටික කුජ කේතු රාහු සහ කේතු චන්ද්‍රයා සහ රවි පල්ලෙහාට ලියා ගන්න කියන පොඩි චාට් එකක් වගේ හදාගත්තා නම් ලීසි වලට බලා ගන්න ලීසි උතර කුජ ග්‍රහය තමයි ගෝචර ග්‍රහයා කුජ කේතු රාහු කේතු චන්ද්‍රයා සහ රවි ගෝචරෙන් යන ග්‍රහයෝ ටික බලන්න අපි දසාධිපතින් එක බලමු කොහොමද කියලා දැන් මේ වෙලාවේ පැවතිච්ච සොෆ්ට්වෙයාර් එක දාලා බලන්න පුළුවන් 2001 මේ දිනේ දාලා ඉල බලන්න ඒ වෙලාවේ පැවතිච්ච දසාව තමයි ඒතර කුජගේ රාහුගේ කේතුගේ කේතු දසාව තමයි කුජගේ කේතුගේ රාහු කේතු දසාව තමයි ඒ වෙලාවේ පැවතිලා තිබුණේ ඒ දසාවට ඒතර අදාළව බලමුකෝ ගෝචර ග්‍රහයා කුජ කේතු රාහු කේතු රවි චන්ද්‍රයා කියලා ලියා ගන්න පල්ලෙහාට චාට් එක ඊළඟට මේ කට්ටියක නැකත් අධිපතින් ටික ලියා ගන්න කුජගේ නැකත් අධිපතියා මෙතනින් ගන්න කුජගේ නැකත් අධිපතියා තමයි බුදු කුජගේ නැකත් අධිපතියා තමයි බුදු කේතුගේ නැකත් අධිපතියා තමයි සිකුරු රාහුගේ නැකත් අධිපතියා තමයි රාහුම ආපෝ කේතුගේ නැකත් අධිපතියා සිකුරු කේතුගේ නැකත් අධිපතියා සිකුරු රවිගේ නැකත් අධිපතියා කුජ චන්ද්‍රයාගේ නැකත් අධිපතියා ඒත් කුජමයි ඒත් කුජමයි ඊට පස්සේ බලන්න දසා සම්බන්ධය මොකද්ද කියලා ලියන්න දසා සම්බන්ධය දසා අධිපතිත්වය මේ මේ ගහයන්ගේ දසා අධිපතිත්වය ලියන්න මොකද්ද කියලා එතකොට දසා අධිපතිත්වය ද කුජ ඉන්නේ බුදගේ නැකතක කුජ ඉන්නේ බුද්දගේ නැකතක බුදු ඉතින් මෙතන කිසි සම්බන්ධයක් නැහැ ඉතින් බුද්දට මොකුත් නැහැ ඒ මෙතන මට කියලා දෙන්න එක කාර්යයක් දැන් මතක් වෙනවා මට ඒකට මම හිතන්නේ කිව්වේ නැහැ ඔයාලට දැන් මෙවැනි කුජේ ඉන්නේ බුද්දගේ නැකතක බුදේ ඉන්නේ කුජගේ නැකතක කවුරු හරි ග්‍රහව දෙන්නේ තමන්ගේ නැකත් දෙක මාරු කරගෙන ඉන්නවා නම් එතනින් එතනක් කියනවා අපිට නීතියක් තියෙනවා කුජ බුද්දගේ නැකතක ඉඳලා බුදු කුජගේ නැකතක ඉන්නවා වගේ අවස්ථාවකදී කුජ බුද හැටියට සලකන්නත් පුළුවන් බුද කුජ හැටියට සලකන්නත් පුළුවන් කියලා. ඒක ලියා ගන්න. යම්කිසි ග්‍රහයෙක් තවත් ග්‍රහයෙක්ගේ නැකතක ඉන්නකොට ඒ ග්‍රහයා මුලින් කියපු ග්‍රහයාගේ නැකතේ ඉන්නවා නම් ඒ ග්‍රහය දෙන්න එකිනෙකට අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. එකිනෙකාට සමාන කරලා සලකන්නට පුළුවන් කියන නීතිය ලියා ගන්න එක. දැන් එතකොට මෙන්න මෙතන බලපුවම ඒ නීතිය යටතේ කුජ ඉන්නේ බුදගේ නැකතකට බුද ඉන්නේ කුජගේ නැකතේ නම් කුජ කියන්නේ බුද කියන්නේ කුජ ප්‍රශ්නයක් නැහැ නං එනම් කුජ බුදගේ නැකතේ ඉන්නවා කියලා කියන්නේ කුජ කුජගේ නැකතේ ඉන්නවම කියලා හිතන්න පුළුවන් මොකද කුජ සමානයි බුද නිසා එහෙනම් අපිට පේනවා එහෙනම් මේ අවස්ථාවේදී කුජ ඉන්නේ කුජගේ නැකතක වගේම මේක ලියාගෙන ලියාගෙන නැත්නම් පස්සේ දවසක බලනකොට පටලා ගනී කුජ කුජගේ නැකතක ඉන්නවා කුජ කියලා කියන්නේ දසා මහදසාධිපතිය ඒකට ඔයාලා ලියන්න පුළුවන් දසාධිපතිත්වය යටතේ මහදසාධිපතිය තමයි මේ වෙලාවේදී කුජ කියලා කියන්නේ. ඊට කේතු. කේතු ඉන්නේ සිකුරුගේ නැකතක. කේතු ඉන්නේ මේකේ සිකුරුගේ නැකතක. සිකුරු මෙතන කවුරුත් නැහැ. සිකුරු සම්බන්ධ වෙලා නැහැ අපිට පේන විදිහට. සිකුරු මේකට සම්බන්ධ වෙලා නැහැ. සිකුරු 12ට සම්බන්ධ වෙච්ච 12 නිවේදකෙක් කියලා අපි දැක්කා.
අපි දා කතා කරා මේ දසාදි මේ දසාදිපතින් මේ දසාවලම නැකත්වල ඉන්නවා එහෙම නැත්නම් අනිත් නිවේදකයන්ගේ නැකත්වල ඉන්නවා කියලා මම හිතන්නේ අපි ගිය සති කතා කරා කාරණා දෙකක් ඒ දෙවෙනි කාරණේට දැන් මෙයා වැටෙනවා හේතු ඉන්නේ එතකොට ඔයාලට පේනවා සිකුරු ගැනකටක සිකුරු කියලා කියන්නේ දොළොස්වැන්නේ ඒ කියන්නේ දසාදිපතිත්වයේ නොදරන අනෙක් නිවේදකයන්ගේ නිවේදකයන්ගේ දසාවක තමයි ආ ඉන්නේ ඒ දෙකෙන් කෝකට හරි ගැලපෙනවා පැහැදිලි සිකුරු ගැනකටක ඉන්නේ එතන ලියන්න අනෙක් නිවේදකයන්ගේ දසාදිපතිත්වයේ කියලා ලියන්න ඊළඟට කියලා අපි ගත්තේ රාහු රාහු ඉන්නේ රාහු ගැනකට රාහු කියලා කියන්නේ අන්තර් දසාදිපතිය රාහු කියන්නේ අන්තර් දසාදිපතිය ඒ වෙලාවේ ආපෝ කේතු කියන්නේ ඉතින් දැන් අපි ලියාගත්තා ඊළඟට චන්ද්‍රයා චන්ද්‍රයා කියලා කියන්නේ කුජ කියන එකට කියලින්ම කුජ කියලා කියන්නේ මහ දසාධිපතිය රවි කියලා කියන්නේ කුජ කුජ කියලා කියන්නේ මහ දසාධිපතිය දැන් බලන්න මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ කියපු ප්‍රධාන දසාධිපතීන් සහ රවි සහ චන්ද්‍රයා ඒ දසාධිපතීන්ගේ නැකත්වලම ඉන්න බවපට පේනවා එහෙනම් මේ කාරණය ඉෂ්ට සිද්ධ වෙනවාම කියන එක තමයි අපිට කියන්නට තියෙන්නේ එතකොට හරි අපි තව එකක් අපි වර්තමානයේ වෙච්ච සිද්ධියක් සම්බන්ධව මේ ඊයේ පෙරේදා අපිට දැන් අපේ රටේ අරගලයක් යනවා ඉතින් ඒ ඒ අපේ සෞර්ධෙක් ගත්ත අත්තරංගුර ගැනීමක් සම්බන්ධව මෙන්න මේ chart එක පොඩ්ඩක් බලන්න මේක දාගන්න උපන්දින 1982 5 16 උපන් වෙලාව හවස 5:05 අක්ෂාංශ දේශාංශ 80:25 8:21:23 මේක ඔයාලගේ එකට දාලා බලන්න දැන් මේක බලන්න මේකේ බලන්න මෙයාට අත්අඩංගුවට ගැනීමකට මෙයා ලක් වෙන සුදුසුද්ද කියලා බලන්න. එහෙම සුසුකම් මේක තියෙනවද කියලා බලන්න අපි කතා කරපු ඒ කතා කරපු කාරණාත් එක්ක අත්අඩංගුවට ගැනීමකට සුදුසුකම් මේකේ සපුරනවද කියලා බලන්න. මොකද පෙන්නන්නේ අපි කොතනද යන්නේ 12 අධිපතිය අල්ලන්න පළවෙනි භාවයේ අධිපතියත් අල්ලන්න පළවෙනි එක බලන්න 12 භාවයේ අධිපතිය කවුද කියලා බලන්න පළවෙනි භාවයේ දොළොස්වෙනි භාවයේ අධිපතිය ගුරු පළවෙනි භාවයේ අධිපතිය කේතු දොළොස්වෙනි භාවයේ අධිපතිය ගුරු ගුරුත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න එතකොට ගුරු 12 ඉන්නස ගුරු 12 කෙලිම ගුරු 12ට සම්බන්ධ ගුරු කෙලිම 12ටම සම්බන්ධ වෙලා තියෙනවා පැහැදිලි උපස්ථානය ප්‍රබල වෙනවා ගුරු එතකොට ඒ කියන කාරණා ටික එතනින් සම්බන්ධ වෙනවා පැහැදිලි ඊළඟට බලන්න ඔයාලට පේනවා එකේ උපාධිපතියත් කෙලින්ම ඉන්නේ පේනවානේ තුනේ ඉන්නේනේ එකේ උපාධිපතියත් තුනත් එක්ක සම්බන්ධ වෙනවා තුනට සම්බන්ධ වෙලා තියෙනවා සංකේත් ඉන්නේ ගුරුගේ ගෙදරක ඉන්නේ ගුරුගේ ගෙදරක තමයි එයත් ඉන්නේ පැහැදිලි නේද සංයෝගය බලනකොට අතන අපි රාශි චාට් එකෙන් බලද්දී ශනිත් එක්ක නෙමෙයි ගුරු ඉන්නේ නේද එතනින් නේද අපි බලන්න ඕනේ එහෙමද
guru saha sani etana samband balanna metana me dennage monada me ansake balanna kohomada me inna bhavaspota yani yala grahaspota tika balanna grahaspota tika neida grahaspota tika balanna e ehara balanna e etana kohomada wedala thiyenne kiyala balanna ekat ekka metana penne nathunata me deka balanna kohomada sambandha wenne kiyala dan metana inne meya sanyoge etana thibunata metana den inne metenindi hayawini bhavayata ewillla innawa sorry dolasani bhavayata ඇවිල්ලා ඉන්නේ. ඒතර දොළොස්වෙනි භාවයේදී මේ දෙන්න එකට ඉන්නවා. සංයෝගේ ප්‍රබලතාවය විතර බලන්න පුළුවන් අපිට. අංශකේ කියන්නේ ග්‍රහස්පුටේ බලලා දෙන්න ඉන්න. මොන ග්‍රහස්පුට වල ඉන්නේ කියලා. අංශක 6ට නම් වැඩි දුරයි නේද සර්? අංශක 6ට වැඩි නම් දුරයි. 6ට නම් දුරයි. මෙතන ගුරු වෙන්නේ 9 නේ. අංශක 9යි. අතන 22යි නේ. සනි ඉන්නේ 22යි. එතකොට ඔව් 22යි. ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා අංශක 10ට අතර වැඩි නේද 17ක් විතර තියෙනවා නේද 18ක් වගේ තියෙනවා නමුත් එහෙම වුණත් දැන් මෙතන සම්බන්ධතාවයක් තියෙනවා ඒ කියලිම තුන්වෙනි 12 වෙනි භාගයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා හරි ඉන්නේ එක ගෙදරනේ දැන් ඉන්නේ මෙතන දුරෙන් ඉන්නේ දුර කාමර දෙකක ඉන්නවා ඒ වගේ තමයි දැන් මෙතන 12 වෙනි භාගය කියලා ගන්න එක ගෙදරක් නේ ඒ ගෙදර ටිකක් ඈතම තියෙන කාමර දෙකේ තමයි ඉන්නේ ඒත් ඉතින් එක ගෙදර ඇතුලේ ඉන්නේ දැන් දෙන්න මෙතන ඉන්නේ නැහැ මෙතන ඉන්නවා දෙවල් දෙකක වගේ මෙතන අපිට පෙන්වන්නට රාශි චක්‍රයෙන් ප්‍රබල වෙන්නේ භව චක්‍රය එක ගෙදරක දුර කාමර දෙකක ඉන්නේ අල්ලපු කාමරේවත් එකම කාමරේවත් මේ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒතොර එතනුත් අපිට පෙන්නනවා 12 වෙනි භාවයේ උපාධිපතිය මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම පළවෙනි භාවයේ උපාධිපතිය හේතු හේතු ඉන්නේ සිකුරුගේ රාශියක ඔයාලට පේනවා සෝරි සිකුරුක නැකතක ගුරුගේ රාශියක සහ සනිගේ උපස්ථානයක ඒතර එතන ඒ සම්බන්ධ වෙනවා ඒකම 8 වෙනි භාවයේ වැටලා තියෙන්නේ සිකුරුටයිති රාශියකට කියලා ඔයාලට පේයි පළවෙනි භාවය උපාධිපතියත් සම්බන්ධ වෙනවා 12 වෙනි භාවය උපාධිපතියගෙනු ඒක තහවුරු වෙනවා අපිට 12 එතකොට උපාධිපතිය ගුරු ගුරු හිටියේ රාහු ගිනකතක ගුරුගෙම උපස්ථානයක ගුරු ඉන්නව 12 වෙනි භාවයේ ප්‍රබලව තියෙන එතකොට මේ කියන අප්‍රසන්න අකමැති නවාතනක් ලබා දීම සඳහා එයා කටයුතු කිරීමක් අපට පෙන්වනවා ඒ වගේම රාශි චක්‍රය බැලුවොත් ඔයාලට පේනවා ගුරු මෙතන පළවෙන්නට සම්බන්ධ වෙලා තියෙනවා ඒ කියන්නේ 8න් 12 වෙන මේක එතකොට පවුලින් 12 වෙන කියන එක කුඩුම්බෙන් 12 වෙනට සම්බන්ධ වීමක් විතර පෙන්වන්නේ ඒ හරහා සිරගත වීමේ ප්‍රවණතාවය අපිට පෙන්වනවා එතකොට මෙයා සිරගත වෙලා තියෙන්නේ අපි බලමු සිරගත වෙලා තියෙන්නේ 2000 මේ මාසේ 14 වෙනිදා 14යි 5යි 2022 ඔද මෙයා යන්නේ එතකොට මේ දිනවල යන්නේ අපිට මෙතන බලන්නත් පුළුවන් නිකන් මෙතන දැන් මේ තියෙන ජන්මයාගේ කියන සරණතර මෙතන show කරන් දසා කියලා කිව්වට පස්සේ අපිට එතන සප්ටි පෙන්වනවා අද දවස පෙන්වනවා මෙතන මෙන්න මේ දසාවන් තමයි දැන් ගත වෙමින් යන්නේ මෙතන වල මේ show current දසා කියන කිව්වා නම් එතනින් පෙන්වනවා වර්තමාන මොහොතට අදාළ දසාවන් ටික. එතකොට අපි transit එක බලුවත් ඔකත් එක ගැළපීමක් තියෙනට ඕන. අපි දැන් බලුවේ 2022 5යි 14 වෙනිදා තමයි අත්අඩංගුවට ආරම්භ තියෙන්නේ. හවස එකට වගේ අයිතතර බලන්න එතකොට මේ දැන් ඉන්න දසාධිපතීන් ටික පොඩ්ඩක් බලන්න සනිගේ දසාව ගිහිල්ලා තියෙන්නේ බුදගේ භුක්තිය සහ ගුරුගේ
අන්තරේ සහ බුදගහපව් සූක්ෂම දසාව යන කාලය තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේකට තල චාට් එක ගහලා බලන්න ඉතින් සාමාන්‍යයෙන් අපි දාගත් චාට් එක සනි සනි කියන දසාධිපතිය ග්‍රහයා ඒතර ගෝචර වෙනවා සනි සනි සනිගේ සනි වලට කුජගේ දසාවක තමයි කුජගේ නැකතක තමයි ගෝචර වෙන්නේ කුජගේ නැකතක තමයි ගෝචර වෙන්නේ කුජ දැන් මෙතන දසාධිපති නතර නැහැ නමුත් හොයලා බැලුවොත් එහෙම අපිට හොයා ගන්න පුළුවන් මේ අනිත් දසාවක දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ දෙවෙනි භාවයේ අට මේ ඉන්න තැනක කවුරු හරි කුජ ඉන්නවා අපිට දෙවෙනි භාවයට හරි අනිත් භාවයක නිවේදකෙක් වෙනවා අනිවාර්යයෙන්ම මේ භාවයක නිවේදකෙක් වශයෙන් තමයි කුජ එතකොට ඉන්නේ දැන් මෙතන දසාධිපතියෙක්ම නැහැ පොදුවල් පොබල වශයෙන් නැහැ සනි කෙනෙක් කියලා සනි ඉන්නේ කුජගේ නැකතක කුජ එතකොට කුජ මෙතෙන් දිනම් අපිට පෙන්වනවා දෙක සහ හත කියන භාව දෙක පෙන්වනවා දෙක සහ හත කියන භාව දෙක පෙන්වනවා එතකොට ඒ වගේ භාවයන් සාමිතන හත ප්‍රබලව පෙන්වනවා හත කියන කුජ හතර සම්බන්ධයි කියලා එතනින් පෙන්වනවා පැහැදිලිවම හත කියලා කියන්නේ දේශපාලනය සහ ව්‍යාපාර සම්බන්ධතා එතකොට ඒ හරහා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ කියන එක ඒ හරහා ඔයාලට බලා ගන්න පුළුවන් මක්ස් හරහාද කියන එක ඒකත් එතන පැහැදිලි වෙනවා ඒකම තවත් දැන් මෙතන නම් පෙන්නම් දැන් මෙතන ජන්ම කේන්ද්‍රය ගත්තාම නම් මෙතන රාහු පෙන්වන නම වෙන්නට ඒ කියන්නේ ආගමික හෝ ඒ වගේ ගැටුමක් සම්බන්ධෙනුත් සිරගත වීම සම්බන්ධයක් තියෙනවායි කියලා පෙන්නනවා ඒක කොයි කාලෙ වෙන එකක්ද අපිට කියන්න බෑ ඉතින් මම කියන්නේ මේ විචයත් එක්ක ගත්තාම අපිට පෙන්නනවා කෙලින්ම රජයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා සනි හතර සම්බන්ධ වෙලා තියෙනවා sorry කුජ හතර සම්බන්ධ වෙලා තියෙනවා ශනිගේ නැකත් අධිපති ශනිගේ නැකත් අධිපති කුජ කුජ සම්බන්ධ වෙලා තියෙන්නේ හත් වෙනට සම්බන්ධයක් තියෙනවා ඒකත් එක්ක සහ දෙකට සම්බන්ධ වෙලා තියෙනවා එහෙර අපෙන්නනවා අපිට මේ ආයතකොට රාජ්‍ය සම්බන්ධයක් රාජ්‍යත් එක්ක තියෙන ගැටලුවත් එක්ක සමයි මොකක් හරි එකට සිරගත වීමක් තමයි එතන පෙන්눔 කරන්නේ ඊළඟට බලන බුද බුද ඉන්නවා රවි කෙනකටක රවි කියලා කියන්නේ අපි අපේ ගෝචර ග්‍රහයෙක් එතකොට පරිසහ චන්ද්‍රයට කියන ගෝචර ග්‍රහය දෙන්න ඒතර කෙලින්ම මෙයා රවි කෙනකටක ඉන්නවා ඒ ගෝචර ග්‍රහයෙක් කෙනකටකම ඉන්නවා ඒකත් එතකොට ඒකට සම්බන්ධතාවයක් තියෙනවා ඊළඟට ගුරු ගන්න ගුරු ඉන්නේ සනි කෙනකටක සනි කියන්නේ ඉතින් මහදසාධිපතිය කෙලින්ම දසාධිපතිත්වයෙන් කෙලින්ම එයා එතන සම්බන්ධ වෙනවා පහපව් බුද කියලා කියන්නේ රවි රවි කියලා කියන්නේ ගෝචර ග්‍රහයෙක් නැකතමයි ඉන්නේ ඊළඟට රවි ගන්න රවි ඉන්නවා චන්ද්‍රයා ගැනකතක චන්ද්‍රයා කියන්නේ ගෝචර ග්‍රහයෙක්මයි ඒ වගේම චන්ද්‍රයා ඉන්නවා රවි ගැනකතක ඒ දෙකත් ප්‍රශ්නයක් නැහැ කවුරු වුණත් ගන්න පුළුවන් මොකද අර අපි ඉස්සෙල්ලා කතා කරපු නීතියකට දෙක දෙපැත්තට සම්බන්ධ වෙනවා නම් එයාලා සමානයි කියලා ගන්නට පුළුවන් එකෙක් තව එකෙක් ගැනකතේ ඉන්න ගමන් එයා අනිත් එක්කෙනා ගැනකතේ ඉන්නවා නම් එක් සමානයි කියලා අපට ගන්නට පුළුවන් කියලා අපි නීතියක් කිව්වා ඒ යටතේත් ගන්නට පුළුවන් ඒතර මට තව කියන්න බැරි කියලා දැන දැන් මේකත් එක්ක අහුවෙච්ච එකක් තියෙනවා මම ඉදා කාරණා දෙකක් කිව්වනේ අනිත් එක තමයි මේ රවි සහ චන්ද්‍රයා ගත්තාම සූර්යයා සහ චන්ද්‍රයා ගත්තාම මෙයාලගේ නැකත්වලත් අර දස අධිපතින්ගේ නැකත්වල වගේම අනිත් අයගේ නිවේදකයන්ගේ නැකත්වල වගේම රවි සහ චන්ද්‍රයාගේ නැකත්වලත් ඉන්න පුළුවන් හරි මේ කාරණා එක පොඩ්ඩක් නෝට් කරගන්න එතන මේ ඉන්න ග්‍රහයෝ රවිගේ සහ චන්ද්‍රයාගේ නැකත්වලත් ඉන්නට පුළුවන් මේ බලනකොට මතක් වෙනවා තමයි මේ කතා කරන්නේ මේ දස අධිපතියන් මේ මොහොතට අදාළ දස අධිපතියන් ඉන්න පුළුවන් සනි සහ sorry රවි සහ චන්ද්‍රයාගේ නැකත්වලත් ඉන්නට පුළුවන් හරි ඒකත් ඒක මට කියන්න බැරි වෙච්ච එකක් ඒකත් නෝට් කරගන්න ওই කාරණා තුනම ගැලපෙනවා
සිද්ධියක් සිද්ධ වෙනකොට ඒ සිද්ධිය වෙන වෙලාවට අදාළ දසාපාලකයන්ගේ නැකත්වල ඉන්නවා. එහෙම නැත්නම් අනිත් නිවේදක සිද්ධියට අදාළ අනිත් නිවේදකයන්ගේ නැකත්වල ඉන්නවා මේ නැකත් අධිපතිව. එහෙම නැත්නම් රවි සහ චන්ද්‍රයා කියන මේ ගෝචර ග්‍රහය දෙන්න අපි සලකන ගෝචර සලකන ග්‍රහයන් දෙන්නාගේ නැකත්වල ඉන්නට පුළුවන්. ඒ කාරණේ උඩට නෝට් කරලා දාගන්න. මේ කියන කාරණා වලින් ගත්තාම අපට පේනවා මෙයාට සිර දඬුවමක් මෙයා උරුම කරගෙන තියෙන බව අපට පෙන්눔 කරන කාරණයක් වෙනවා. බලන්න ඉතින් අපිට මෙයාගේ රිලීස් වෙන එක පොඩ්ඩක් බලන්න පුළුවන් ඉතින් මොන කාලේ වගේද රිලීස් වෙන්නේ කියලා. 11 වෙනි භාවයේ ගත්තොත් එම්මයාගේ 11 වෙනි භාවයට ප්‍රධාන වශයෙන් චන්ද්‍රයා කුජ රවි මෙන්න මේ කියන ග්‍රහය ටික තමයි 11 වෙනි භාවයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ. පහ කුජ ඉන්නවා. චන්ද්‍රයා ඉන්නවා. කුජගේ නැගත්තොල චන්ද්‍රයා ඉන්නවා. චන්ද්‍ර ප්‍රබල නිවේදකෙක් වෙනවා. එතකොට චන්ද්‍රයා ප්‍රබල නිවේදකෙක් වෙනවා. එතකොට ඊළඟට පහ අධිපතිය රවි. රවි ගණකත්වල රවි ඉන්නවා. රවි ගණකත්වල කුජ ඉන්නවා. මේ දෙන්නත් ඉන්නවා. එතකොට ප්‍රබල නිවේදකෙක් වෙනවා. එතකොට අපි හයිරාකිය ගත්තාම භාවයේ ඉන්න ග්‍රහයාගේ නැකත්වල ඉන්න ග්‍රහය තමයි ප්‍රබල වෙන්නේ. එතකොට චන්ද්‍රයා. එතකොට මෙයාට චන්ද්‍රයාගේ දසාවක් උදා වෙන්නේ කවද්ද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා අපිට. දැන් යන දසාවන් මෙහෙම වෙනකොට 2022 5යි 15 අදගත 5යි 29 දැන් මෙතන බලුවොත් එහෙම ඔයාලට පේනවා අහපව් මේ සාමාන්‍ය මේ අන්තරයක් වගේ බලන්න. මේක මෙතනින් බල එක ලේසි ඔයාලට. දැන් යන්නේ බුදුගේ නැක කලාපය. මෙතන අන්තර් කලාපය බලන්න කොහොමද ගැලපෙන්නේ කියලා මේකේ. ගුරුගේ අන්තරේ යන්නේ නේද? ගුරුගේ අන්තරේ යනවා 2022 8යි 13 වෙනකන් ගුරුගේ අන්තරේ යනවා. ගුරුගේ අන්තරය යනවා 2022 8යි 13 වෙනකන් යනවා. එතකොට ඒ කියන්නේ ගුරුගේ චන්ද්‍රයාගේ දසාවක් නෑ අපිට. චන්ද්‍රයා ආවුනේ දැන් මේ ටික ආපෝ චන්ද්‍රයෙක් ආවෙන්නේ නෑනේ අපිට. ඒක චන්ද්‍රයාගේ දසාවක් ආයේ ආවෙන්නේ 2022 7යි 17 සූක්ෂම දසාවක් වෙනවා. 2022 7යි 6 ඉඳලා 2022 7යි 17 වෙනකන් මෙන්න මෙතන කාලය වලට පේනවා ඇති. ගුරුගේ චන්ද්‍රයාගේ දසාව රවිගේ දසාව ඉවරයි 2022 7යි 16. එතකොට පටන් ගන්නවා චන්ද්‍රයාගේ දසාව මේකෙන් ඉවර වෙන දසාව. මේක ඉවර වෙනකොට පටන් ගන්න චන්ද්‍රයාගේ දසාව. චන්ද්‍රයාගේ දසාව 2022 7යි 6 525 පටන් ගන්නවා. පටන් ගන්න එක තියෙනවා මෙන්න අපිට. ඒක පොඩි විශ්වාසයක් කියන්න පුළුවන් මේකෙ. මෙන්න මේ කාලේ තමයි අප ලැබීමක් ගැන චන්ද්‍රයාගේ චන්ද්‍ර ප්‍රබල අපිට කොසන්න නිවේදනය කරපු නිසා චන්ද්‍රයාගේ මෙන්න මේ කාලය බොහෝ විට අප ලබා ගැනීම සඳහා කටයුතු කරන්නට පුළුවන් වේ වගේ පේනවා. ඒක පැන්නොත් එහෙම වලට පේනවා ඇති. චන්ද්‍රයාගේ භුක්තියකින් එහෙම දෙන්න ගියොත් එන්නේ මේක ලොකු කාලයක් තියෙනවා. ඒතර 12 අධිපතිය බලන්න 12 උපාධිපතිය ගුරු 12 උපාධිපතිය ගුරු සම්බන්ධ වෙන කොහොමද කියලා බලමු. හත් අන්නට සම්බන්ධ වෙලා තියෙන්නේ. සෝරි අපන්නේ ගුරු ඉන්නවා. එතකොට
පළවෙනි භාවය. පළවෙනි භාවයේ චර රාශියක් මේක නේද? චර රාශියක් ඉන්නේ. කොහින්නේ? ගුරු ඉන්නේ චර රාශියක. ගුරුගේ නැකත් අධිපතිය කොහෙද ඉන්නේ කියලා බලමු. ගුරුගේ නැකත් අධිපතිය රාහු. රාහු ඉන්නේ උබේ රාශියක. ගුරුගේ ගුරු තමයි එතකොට එයාතර. එතන මේක චර සහ උබේ කියන රාශිය දෙක තමයි ප්‍රබල වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඒක නිසා අපිට තේන් තියෙන දෙයක් තමයි දීර්ඝ කාලයක් සිර ගඳුම් විඳීමක් පෙන්වන්නේ නැහැ. තිර රාශිය වලට සම්බන්ධයක් නොමැති නිසා තර රාශිය වලට සම්බන්ධ වෙලා තියෙන නිසා අපිට තර සහ උබේ රාශිය වලට සම්බන්ධ වෙලා තියෙන එකතින් සහ රාශියෙන් ඒක නිසා කෙටි කාලයක් තමයි. ඒක ලොකු කාලයක් නැති. ඒකයි මම බැලුවේ මෙතන දැන් මේ යන දසාවන් එක්ක මෙයාගේ ගුරුගේ අන්තරය තුල තියෙන චන්ද්‍රයාගේ දසාවක් තමයි අපට අල්ලන්නට වෙන්නේ කියලා ඉරලා මෙන්න මේ කැලලිවි තමයි අපදීමක් ගැන අපිට පෙන්නුම් ගන්න. මොකද 11 සම්බන්ධ වෙන 11 සහ අපිට ඕන හයුණුත් පොඩ්ඩක් ඉතින් බලන්න පුළුවන්. හයුණි භාවය ගත්තොත් එහෙම හයුණි භාවයේ සිකුරු ඉන්නවා. සිකුරු මොකද ජයග්‍රහණ කියන එක සිකුරුගේ සිකුරු ඉන්නවා. සිකුරුගේ නැගත්තල කවුරුත් ඉන්නවද කියලා බලන්න. සිකුරුගේ නැගත්තල ඉන්නේ කේතු. සිකුරුගේ නැගත්තල ඉන්නේ කේතු ඉන්නවා. එතකොට හයේ නිවේදකෙක් වෙනවා, ප්‍රබල නිවේදකෙක් වෙනවා කේතු. හයේ හයේ ප්‍රබල නිවේදකෙක් වෙනවා කේතු පෙන්නලා තියෙනවා මෙතන. කේතු රාහු ගුරු කියන කට්ටිය තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මෙතනින් ගියාම ඒ පැත්තෙන් ගත්තොත් එහෙම මෙතන පෙන්වනවා කේතු කියන එක කෙනා ඉන්නවා. කේතු එකක් වෙනවා 2005-31 ඉඳලා 2006-07 දක්වා. එතකොට මේ ළඟ පොඩි කාලෙකුත් පෙන්වනවා මෙන්න මෙතනින් ගියාම කේතු හරහා ගියාම මෙතන ගැටලුවක් තියෙන කේතු තමයි. කේතු තුනටත් සම්බන්ධ වෙලා තමයි මෙතන සිර දඬුවම් ලබා දෙන්නේ. ඒක වෙනකොට හරි සම්බන්ධ වෙනවා අප බලන්න අපි දෙමුරෙන් බලනකොට කේතු එතකොට කේතු හරහා ගියොත් එම වලට පේනවා කේතුගේ සූක්ෂමය පටන් ගන්නවා 2022-05-31 මේ අඟහරු වල ඉඳලා 6-7 වෙනකන් ජූනි 7 වෙනකන් මේ කාලයත් පොඩි චාන්ස් එකක් තියෙනවා 6 වෙනි භාවයේ සිකුරුගේ ග්‍රහයේ ඉන්න නැකත් අධිපතියෙක් නිසා. ඊළඟට මම ගුරු ගුරුගේ නැකත්වල කවුරුත් ඉන්නවද කියලා බලමු. ගුරුගේ නැකත්වල රවි ඉන්නවා සහ ගුරුමයි ඉන්නේ. ගුරුගේ කාලේ නම් දැන් ගිහිල්ලා ඉවරයි. මෙතනින් ආපහු සනිගේ කාලයක් එනවා ආපහු ජූලි 6 වගේ එන්නේ. ඒකට මෙන්න මේ කාලේ දල වශයෙන් අපිට අදහසක් තියාගන්න පුළුවන්. මෙයා තිර රාශි වලට සම්බන්ධ නැති නිසා ලොකු කාලයක් සිරදඬුවම් විඳීමක් පෙන්වන්නේ නැහැ. අපලැබීමක් කට යන්න පුළුවන් කියලා පෙන්වන්නේ. ඒකට මෙන්න මේ කාලේ විතර වෙනකොට මේ 11ත් එක්ක සම්බන්ධ වීමක් තියෙන නිසා අපි මෙයාගේ බලන්න මෙයා කවුද ගුරු කියන එක්කෙනා. ගුරු කියන එක්කෙනා 11ට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ආයර පේනවා ඉතින් 11ට සම්බන්ධයක් පෙන්වන්නෙම නැහැ. ඒ හරහා තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. එකේ අධිපති එතකොට අර 2029ට යන්න පුළුවන්ද? ඔව් ඒ වගේ පෙන්නනවා. මොකද මෙතන මේ පෙන්වන්නේ නැහැ. මෙතන 11 වෙනි භාවය ගුරුගේ කියන්නේ 11 වෙනි භාවයට සම්බන්ධ කිරීමක් පෙන්වන්නේ නැහැ. මෙයාගේ උපාධිපතියා හරහා 11 වෙනි භාවය උපාධිපතියා හරහා බලමු. එකේ උපාධිපතියා කේතු පෙන්වීම ටිකක් අඩුයි. මෙයාගේ කේතු පෙන්වන්නේ නැහැ නේද? 6 එකකට කරගෙන බලු පෙන්වනවා කියලා මෙතන කේතු ඉන්නේ. සේතර ගුරුගේ නැකත් අධිපතිය බැලුවොත් එහෙම ගුරුගේ නැකත් අධිපතිය රාහු. රාහු බලන්න. රාහුගේ සම්බන්ධය බලමු. එතුම් ගන්න පුළුවන්. රාහුගෙන් ගන්න පුළුවන්. අපි රාහුගෙන් තමයි ඉස්සෙල්ලා බැලුවේ නේද? පෙන්නන්න ටිකම තමයි තියෙන ප්‍රශ්න තියෙන්නේ. 11ට පෙන්වන්නේ නැහැ. යාර 6ට පෙන්වන්න කියලා ගන්න පොඩ්ඩක්. 6ට පෙන්වීමක් තියෙනවා. 6ට පෙන්නවා. ඒක නිසා අපලදීමේ ගැටලුවක්
ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඒ කාලය තුල අපිට අදහසක් තියාගන්න පුළුවන් අප ලැබීමක් තියනවායි කියලා. ඒක ඔය විදිහට තමයි එතකොට අපි සිරගත වීම සම්බන්ධයෙන් බන්ධනාගරගත වීම කේන්ද්‍රයක තියෙන්නේ කොහොමද? ඒව ලැබෙන්නේ මොන කාලෙද අප ලැබෙන්නේ කියන එක බල වශයෙන් මෙන්න මේ විදිහට ඔයාලට අදහසක් ගන්නට පුළුවන් මොන මොන කාලවල තියෙන්නේ කියලා වෙලලා සිරගත වෙච්ච අයක සහ සිරගත වීමට තියෙනවද කියලා බලන්න පුළුවන් මේ කාරණේ සම්බන්ධ කරගෙන 12 වෙනි භාවයේ අධිපතියා සම්බන්ධ කරගෙන හරි ඔය විදිහට තමයි තියෙන්නේ. ඒතර මම ඔයාලට දෙනවා පොඩි අද මෙන්න මේක ලියාගන්න. උපන් දිනය 1908 2:24 මේ හොඳ කේන්දරයක් මේක විග්‍රහ කරන්න ඕන. 1908 2:24 උපන් වෙලාව ඇවිල්ලා උදේ 2:10 පාන්දර 2:10 2:10 ස්ථානේ දාගන්න 72:35 මේ අක්ෂාංශ දේශාංශකය 23:2 72:35 23:2 මේ කේන්ද්‍රයේ හිමිකාරයාගේ විස්තරත් ලියාගන්න. මෙයා බොහොම හොඳ බුද්ධිමතෙක් උගතෙක් ද්විත්ව උපාධිධාරී ඩබල් ඩිග්‍රී කාරයෙක් හරි හොඳ ඉගෙන ගත්ත වැදගත් මහත්මේ. මෙයාගේ අපි විමසන්න යන්නේ ආදායම සහ ඉපයීම් සහ මුල්‍ය තත්ත්වය තමයි විමසන්න යන්නේ. මෙයාගේ මෙයා කොච්චර වගේ මුදලක් උපයයිද මොන වගේද ආර්ථික තත්ත්වය කියලා තමයි මෙයාගේ අපි විමසන්න බලන්නේ. මේක අපි ලබන සතියේ උඩතර කරගෙන යමු. බලන්න මේක දාලා එළවලාගේ මේකත් එක දාලා බලන්න මොන වගේ ආදායමක මොන වගේ වපසරික ජීවත් වෙන පුද්ගලයෙක්ද කියලා හොයන්න පුළුවන් ද කියලා බලන්න පොඩ්ඩක් නිදන්න කාරණා ටික විග්‍රහ කරලා 1908 2:24 2:10 72:35 23:2 මේ කියන පුද්ගලයා ගැන බලන්න. එතකොට අපි අද කතා කරේ තොර සිරගත වීම සහ ඒ අදාළ කටයුතු ටික. ඒ කියන්නේ මොන හරි ගැටලු තියෙනවද ඔයාලට? ඔකේ කොහොමද මේ ඔතන සාර රාශි චක්‍රය 8න් 12ට සම්බන්ධ වෙනවයි කියලා කිව්වේ කොහොමද සර්? ඒක අර අන්තිම එකේ මොකද අර නිවස මොකද මම 8න් 12ට රාශි චක්‍රය සම්බන්ධ වීමක් කිව්වනේ සර්. ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ. 8න් 12ට කොතනද රාශි චක්‍රයෙන් අලලා? ඔව් කොයි අතන රාශි උඩ? ඕකේ ඕකේ සර්. ඕකේ මේකේද? ඔව් සර්. ඕකේ 8න් 12ට සම්බන්ධයි කියලා කිව්වා. අට සහ 12 සම්බන්ධයි කියලාද කිව්වේ? නෑ සර්. 8න් 12ට සම්බන්ධයි කියලා කිව්වා. ඒ කියන්නේ 8න් 12ට සම්බන්ධයි කියලා. ඒ කියන්නේ 8ේ දේවල් නැති වෙන එක ගැන මොකක් හරි කිව්වා. ඒක පොඩ්ඩක් මේ දැන් පොඩ්ඩ බලන්න. මට මොකක්ද අහන්නේ මොකක්ද කියන්නේ? 8න් 12ට සම්බන්ධයි. ඔව් ඔව්. මම පොඩ්ඩ බලස ඒක පස්සේ අහන්න. අහන්න පස්සේ අහන්න බලන්න මොකක්ද කියලා මට අහන්න ප්‍රශ්න වල පොඩ්ඩක්. හරි ඔව් ඔව්. ඒකට අහන්න. හරි වෙන මොකක් ප්‍රශ්න තියෙනවද? අරස මේ සිකුරු අටට සම්බන්ධයි කියලා කිව්වේ කියන තමයි එතන ඉඳලා තමයි ඒක අර සිකුරු අටට සම්බන්ධ වුණානේ. ඔය කියන්නේ ඉස්සෙල්ල කේන්ද්‍ර මේකෙන්ද නෙමෙයි නේද? මේක නෑ සිකුරු දැන් දෙවෙනි භාවයේ අධිපතිනේ. ඒක සම්බන්ධනේ. සිකුරු දෙවෙනි භාවයේ අධිපති. මේ කායික කේන්ද්‍රේ right. ඔය කේන්ද්‍රෙම තමයි සර්. මේකම තමයි. සිකුරු දෙවෙනි භාවයට අධිපති වෙනවද නෑනේ? ඔව් මේකේ සර් දෙවෙනි භාවයේ නෑ sorry sir මේ අටවෙනි භාවයේද? අටවෙනි භාවයේද? සිකුරු අටවෙනි භාවයට සම්බන්ධයි. ඔව් හරි. ඔව් අටවෙනි භාවයට සම්බන්ධනේ. එතන අධිපතිනේ. ඒ 8න් 12ට එතකොට ආයේ 8න් 12 කියන්නේ එතකොට 7නේ නේද? 8න් 12 කියන්නේ 7. ඔව්.
ඔව් හතනි ඔව් දැන් අපි මොකද්ද බලන්නේ හතනිකට එතකොට දැන් අපි බලන්නේ මොකද්ද සිරගත වීම සම්බන්ධයෙන් බලන්නේ එතකොට කෙලින්ම මෙතෙන්ද එන්න කෙලින්ම මොකද්ද දොළොස්වෙනි භාවයට ආවා දොළොස්වෙනි භාවයේ උපාධිපති අල්ලගන්න ඉතින් උපාධිපති අල්ලගෙන උපාධිපතිය ඉන්න තැන බලන්න උපාධිපති කෙලින්ම මෙතන 12ට සම්බන්ධයිනි කොහොමදත් නේද එහරණ අපි ගියේ ඒක තමයි යන්න තියෙන ක්‍රමය ඒතර 12ට ගියා ඊට පස්සේ මෙතන ගුරු මේ නැකත් අධිපතිය සහ උපාධිපතිය බැලුවා ගුරු ඉන්නේ රාහු රාහු කෙලින්ම කෙලින්ම රාහුට කෙලින්ම සම්බන්ධ වුණා කිසි ප්‍රශ්නයක් නැතුව රාහු සම්බන්ධ වුණා සහ ගුරු ගුරුමයි ගුරු දොළොස්වැන්නට සම්බන්ධ වුණා එතකොට ඊළඟට අපි එකෙන්ුත් බැලුවා එකේ අධිපතිය කේතු කේතු කෙලින්ම ඉන්නේ තුනේ පළවෙනි භාවයේ අධිපතිය සුපාධිපතිය කේතු කේතුගේ නැකතින් ගත්තොත් එහෙම කේතු ඉන්නේ සිකුරු සහ සනිගේ නැකතේ ඉන්නේ සිකුරු තමයි මෙතන ඉන්නේ හයේ එතකොට සිකුරුගේ රාශියක් තමයි අටවැන්න කියලා කියන්නේ සිකුරුගේ රාශියක් තමයි අටවැන්න කියලා කියන්නේ එතකොට මේ කියන 2 3 6 8 ඔක්කොම සම්බන්ධ වෙනවා ඔය කියන කතාවත් එක්ක එතන තමයි ගත්තේ එතන ගන්න දෙන්න අපිට ඒ කියන්නේ මට මම පොඩ්ඩක් බලලා සර් මේ අහන්න මේ මොකක්ද මොකක්ද කියලා එල්ල හරි එහෙමනම් අදට එනම් සමු ගන්න වෙනවා එහෙනම් ආයිබෝන් වලට මේ දවසක් I want sir. I want sir. I want sir. I want sir.